Right, අද හුවමාරු කියනකොට කතා කරන්න යන්නේ හුවමාරුවේ නිර්වචනය තමයි වටිනාකමක් ඇතියමක් දෙපාර්ශවයක් අතර දීපාර්ශික එකතාවයක් මත ගනුදෙනු වීම. ආයෙත් කිව්වොත් වටිනාකමක් ඇතියමක් දෙපාර්ශවයක් අතර දීපාර්ශික එකතාවයක් මත ගනුදෙනු වීම හුවමාරුවයි. අපි රූප සටහනකින් ඇඳුත් එහෙම මේ ඉන්නේ මුදලාලි කෙනෙක් නම් මේ ඉන්නේ ඔයා නම් මුදලාලිගාව වටිනාකමක් ඇතියමක් තියෙන මොකද්ද මාන. Malu nikam mudalari gawat ini nih deh, mau tuh gila diwaru malu allah gina, eva mudalari deh bikun, mudalari gawat ini salli tiada nama malu gani, oya ada tuh nih malu, apa oya gawat ini nama salli, itu kota watina kama ketiak mak ketiak oya gawat ini salli, mea gawat ini watina kama ketiak mak ketiak deh malu gina bande, hari itu kota mukut wenne deparshaya kater, watina kama ketiak mak, deparshika ekagatavya mater. අපි කියනවා ඉන්වොයිස් එකක් නේද ඉන්වොයිස් එකේ කියන අහවල් මුදලට මෙන්න මෙච්චර ගාණක් දුන්න කියලා අස්සනුත් දානවා ඔන්න ද්විපාර්ශ්වික ඉකතාවේ ද්විපාර්ශ්වික ඉකතාවයක් මත මොකක් වීමද ගනුදෙනු වීම ගනුදෙනු වීම එහෙනම් ළමයි මේ වුවමාරුවේ සිද්ධ වෙන්නේ මොකද්ද ගනුදෙනුම පැහැදිලිවම ගනුදෙනුම පැහැදිලි ඔගොල්ලෝ කොහේ යාලි කඩේකට ගිහිල්ලා ඔගොල්ලන් ගාව තියෙන සල්ලි ටිකක් දීලා ඒ කඩේ තියෙන භාණ්ඩයක් ඔගොල්ලෝ මිලදී ගන්නවායි කියලා කියන ගනුදෙනුවක් සිද්ධ වෙනවා. අපි ඒකට කියනවා තවත් නමක් හුවමාරුවක් සිද්ධ වෙනවා කියලා. පැහැදිලිද? ගනුදෙනුව හා හුවමාරුව කියලා කියන්නේ දෙකක්. පැහැදිලිද? ගනුදෙනුව හා හුවමාරුව කියලා කියන්නේ දෙකක්. හුවමාරුවේදී ඇත්තටම සිද්ධ වෙන්නේ මූලික වශයෙන් අර ගනුදෙනුව කරනවා. ඒ කියන්නේ මුදල් ප්‍රතිස්ථාපන යටත්ව දෙපාර්ශවයක් යටතේ අයිතිය තිබ්බ දෙයක් හුවමාරු කර ගැනීම. මොකද කියන්නේ? යම් මුදල් ප්‍රතිස්ථාපනයකට යටත්ව දෙපාර්ශවයක් අතර අයිති යටතේ දෙන්නෙක්ගේ අයිති යටතේ තිබ්බ දෙයක් ඒ දෙන්නත් එක්ක හුවමාරු කර ගැනීම. එහෙනම් ඒ අදහස තමයි මෙතනින් කියවෙන්නේ වටිනාකමක් ඇතියම දෙපාර්ශවයක් අතර දීපාර්ශ්වික එකතාවයක් මත දෙපාර්ශවයෙන් කැමැත්තෙන් ගනුදෙනු වෙනවා නම් ගන්නවා නම් දෙනවා නම් ගනුදෙනු වෙනවා නම් අපි ඒකට කියනවා හුවමාරු කියලා. එහෙනම් හුවමාරුව ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට ටියුට් එකේ කොටස බෙල්ල ගන්න. බෙල්ලගෙන මේක ඉදි ගහගම මෙන්න මේ විදිහට කොටසින් කොටස කොහමද වටිනාකමක් ඇතියම කියුට් එකේ තියෙනවා වටිනාකමක් ඇතියම දෙවනි කොටස මෙතන නම් තියෙන දෙපාර්ශ්වයක් අතර ටියුට් එකේ තියෙන්නේ ද්විපාර්ශ්වික එකතාවයක් මත දහගන්න ද්විපාර්ශ්වික එකතාවයක් මත අංක දෙක මේක අංක එක මේක අංක දෙක ද්විපාර්ශ්වික එකතාවයක් මත තුන දෙපාර්ශ්වයක් අතර ගනුදෙනු වීම තුන ඕගොල්ලෝම ඉලක්කම් දාගෙන යන්න පාඩම් කරගෙන හරිම ලේසි. එහෙනම් හුවමාරු නිර්වචනේ පාඩම් කරගමු වටිනාකමක් ඇතියම දීපාර්ශ්වික එකතාවයක් මත දෙපාර්ශ්වයක් අතර ගනුදෙනු වීම හුවමාරු ලෙස හැඳින්වේ. එහෙනම් ඕගොල්ලෝ හුවමාරු කියන වචනේ පාඩම් කරගන්න මොකද්ද හුවමාරුවේදී වෙන්නේ ගනුදෙනුවක්. මොකද මේ නිර්වචනේ ලියද්දි ගොඩක් ළමයින්ට අමතක වෙනවා මෙන්න මේක ගනුදෙනු වීම කියන වචනේ. ඕගොල්ලෝ දන්නෝ දෙපාර්ශ්වයක් අතර වටිනාකමක් ඇතියම හුවමාරු වීම. හුවමාරු වීම කියලා කියන්නේ මොකද්ද අපි කියන්නේ? ගනුදෙනු වීම. එහෙනම් ඕගොල්ලෝ පේපරේ හුවමාරු නිර්වචනේ ලියනකොට හුවමාරුට අදාළ අනිවාර්ය වචනේ ගනුදෙනුම. එහෙනම් ඕගොල්ලෝ හුවමාරු කියන දෙනින් ඊතරයක් ගහලා ඉස්සරහට තියාගන්න ගනුදෙනු. ගනුදෙනු වීම. ගනුදෙනු වීම. එතකොට පාඩම් කරද්දි වැටලෙන්නේ නැහැ. ගනුදෙනු වීම. හරි මම හිතන ඔයගොල්ලෝ සාර්ථකව මේ වැඩේ කරගෙන තියනවායි කියලා. අපි යමු ඉස්සරහට. එහෙනම් මාත් එක්ක සරයක් හුවමාරුව නිර්වචනය කියමු. මොකද්ද? වටිනාකමක් ඇතියම දෙපාර්ශවයක් අතර දීපාර්ශ්වික එකතාවයක් මත ගනුදෙනු වීම හුවමාරුවයි. එමෙන්නත් ඔගේ මේ වචනද ගෑමේ හදාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හුවමාරුව සිද්ධ වෙද්දී ඇහෙන්න නැත්තම් ළමයි කියන්න ඇහෙන්න නැත්තම් කියන්න මේ හුවමාරුවක් සිද්ධ වෙද්දී තියෙන්න ඕනේ අවශ්‍යතා කීපයක් තියෙනවා අවශ්‍යතා හතරක් තියෙනවා sorry අවශ්‍යතා පහක් තියෙනවා අවශ්‍යතා පහක් තියෙනවා. හුවමාරුවක් සම්පූර්ණ වීමට අවශ්‍ය කරන අවශ්‍යතා. ඒ කියන්නේ
දෙපාර්ශවයක් අතර වටිනාකමක් ඇතියමක් ද්විපාර්ශ්වික ගංගතාවයක් මත සිද්ධ වෙන්න නම් ගනුදෙනු වෙන්න නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මූලික කොන්දේසි ටික මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ වික අවශ්‍යතා ටික තියෙනවා ඒක අපි කොන්දේසි පහක් යටතේ කතා කරනවා අංක 1 අවම වශයෙන් කී දෙනෙක් ඉන්න ඕනේද දෙපාර්ශවයක්වත් ඉන්න ඕනේ පැහැදිලිද අවම වශයෙන් දෙපාර්ශවයක් සිටිය යුතුයි අවම වශයෙන් දෙන්නෙක් ඉන්න ඕනේ අවමයේ උඩරිමේ කියලා නැහැ දෙක මේ එක් එක් පාර්ශවයට පාර්ශවය සතුව වටිනාකමක් ඇතියමක් තියෙන්න ඕනේ මොකද්ද කියන්න ඕනේ දෙවනි කොන්දේසිය මේ හුවමාරුවට සම්බන්ධ වෙන පාර්ශව දෙක ගාවම මොනවා හරි වටිනාකමක් තියෙන දෙකක් තියෙන්න ඕනේ මෙයා ගාවක් තියෙන්න ඕනේ මෙයා ගාවක් තියෙන්න ඕනේ අංක 3 මේ එක් එක් පාර්ශවයට අදහස් උවමාරු කර ගැනීමට ආ බෙදා හැරීමට හැකියාවක් තියෙන්න ඕනේ මොකද්ද කියන්නේ තුන්වෙනි කොන්දේසියේදී එක් එක් පාර්ශවය අතර අදහස් උවමාරු කර ගැනීමට ඒවා බෙදා හර ගැනීමට හැකියාවක් තියෙන්න ඕනේ එහෙනම් දෙන්නෙක් සහභාගී වෙනවා නම් ගනුදෙනුවක් සෝරි උවමාරුවකට දෙන්නෙක් සහභාගී වෙනවා නම් ඒ දෙන්නගේ අදහස් ඒ දෙන්න අතර උවමාරු කර ගන්න හැකියාවක් තියෙනවා මගේ අයිඩියා එක මෙයාට බෙදා හරින්න හැකියාවක් තියෙනවා එක්කෝ කතා බහ කරලා එක්කෝ ඉගියේ ඈ එහෙම හැක් ගහලා හරි ඉගියේ එහෙම නැත්නම් ෆෝන් කෝල් එකකින් ආ එහෙම නැත්නම් ලියුමක් කියලා ගොළු නම් ගොළු භාෂාවෙන් කතා කරනවා කොහොම හරි අදහස් උවමාරු කර ගැනීම හැකියාවක් තියෙන්න ඕනේ ඒ වගේම හතරවෙනි කොන්දේසිය මාර වැදගත් මේ එක් එක් පාර්ශවයට යමක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් තියෙන්න ඕනේ මොකද්ද කියන්නේ මේ සම්බන්ධ වෙන පාර්ශවයන් දෙකකට එක්ක පිළිගන්න හෝ එක්ක ප්‍රතික්ෂේප කරන අයිතියක් තියෙන්න ඕනේ දැන් එහෙම උවමාරු ඕගොල්ලෝ දැකලා තියෙනවද සමහර උවමාරු සිද්ධ වෙනවා සර්ව සාධාරණව ඕගොල්ලෝ ගන්න තිරන් ගන්න නැත්තම් නිකන් ඉන්න සමහර උවමාරු සිද්ධ වෙනවා නන අඩවඩු මේ එහෙම කියන්න බෑ හොඳේ ඔබ මට කෝල් කරලා කිව්වනම් බද එනවයි කියලා මං ආව ඒකට ගන්න ඕනේ ආ ඊට පස්සේ අර පැත්තේ කියලා යන්න ඕන මොකද නෑම මෙච්චර සවුත් එකක් ඔබ මට දෙයි කියලා නෑ බයිලා නෑ හොඳේ ඔබ මට එන්න කිව්වනම් මම මේක ගන්න ඕනේ නැත්තම් ඒක ගන්න ඕනේ යන්න වෙන්නේ නෑ ඔබට එහෙම බලහත්කාරයෙන් ඉන්න උවමාරු කරන රටේ මිනිස්සු ඉන්නවා මේ රටේ හරිද එහෙනම් එක් එක් පාර්ශවයට යමක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අයිඩියක් තියෙන්න ඕනේ හැකියාවක් තියෙන්න ඕනේ ඒ වගේම පස්වෙනි එක මේ එක් එක් පාර්ශවයේ විසින් අනිත් පාර්ශවයේ සමග උවමාරු කිරීම උවමාරු යෝග්‍යයි විශ්වාස කරන්න ඕනේ මොකද්ද කියන්නේ ඔය උවමාරුවට සහභාගී වෙන දෙන්නටම අනිත් එක්කත් එක්ක මේ දේ උවමාරු කරන එක මම විශ්වාසයෙන් කරන්න කියලා හැඟෙන්නවා හරි මම මොන හරි දෙයක් ෂෙයා කරගන්න ඕන තව එකක උවමාරු කරගන්න ඕන මට දැනෙන්න ඕන මම මේ උවමාරු කරන්නේ හොඳම කෙනත් එක්ක මේක තමයි මට හොඳම මේ මනුස්සයත් එක්ක උන්ටම මේ උවමාරු හොඳ එහෙම කියලා විශ්වාසයක් ඇති වෙන්න ඕනේ ඒ කියන්නේ මේ උවමාරුවට මේ පාර්ශවයත් එක්ක කරන එක විශ්වාසයි කියලා දැනෙන්න ඕනේ එහෙම තිබුණොත් විතරයි උවමාරුවක් සිද්ධ වෙන්නේ බලන්න නිකන් මේ පොන්දේසි පහ මේ ටික නැත්තම් උවමාරුවක් වෙනවද කියලා බලන්න ආවශ්‍යයෙන් දෙන්නෙක්වත් ඉන්න ඕනේ මේ එක එක පාර්ශවය ගාව වටිනාකමක් තියෙන දෙයක් තියෙන්න ඕනේ උවමාරුවක් කරන්න තුන මේ තුන් මේ දෙන්නටම මේ පාර්ශව පැති දෙකටම අදහස් උවමාරු කරගන්න ඕව බෙදා හරින්න හැකියාවක් තියෙනවා හතර ඔය කොයි දේ කරත් අකමැති නම් අකමැති කියන්නත් කැමති නම් කැමති කියන්නත් නිදහසක් තියෙන්න ඕනේ අයිතියක් තියෙන්න පහ මොකද වෙන්නේ එක් එක් පාර්ශවය මේ අනිත් එක්කලත් එක උවමාරු කරන දේ හොඳයි විශ්වාසයි කියලා වඩා යෝග්‍යයි කියලා
තහවුරු වෙන්න ඕනේ නැත්නම් යෝග්‍යයි එයාට හැඟෙන්න ඕනේ එතකොට තමයි මේ උවමාරුව සිද්ධ වෙන්නේ එහෙනම් උවමාරුවක් සම්පූර්ණ වෙන්න ඕනේ අවශ්‍යතා පහකි පැහැදිලි ගන්න ටියුට් එකකට ටියුට් එකේ තියෙනවා ඔයගොල්ලන්ගේ උවමාරුව සාර්ථක වීම සඳහා පැවති යුතු අවශ්‍යතා කියන කොටසක් ඒකේ ඔය කරුණු පහම highlight කරගන්න මොකද ගන්නවද ඕක ඔයගොල්ලන්ගේ මේ පළවෙනි කොටසෙන් ගන්න පුළුවන් කොහෙද 12 වසරේ sorry 13 වසරේ පළවෙනි පාඩමින් අහන්න පුළුවන්. ඒ කියන්නේ කලමනාකරණයෙන් අහන්නත් පුළුවන්. පැහැදිලිද? කලමනාකරණයේ පාඩම ඇතුළත තලු සිලබස්සේක ඔය කොටස් ටික කොහොමද තියෙන්නේ? උමාරුව, ගන් දෙනුව, ත්‍ෘප්තිය, වටිනාකම ඔය ඔක්කොම තියෙනවා. මේකෙත් අපි අඩංගු කරලා තියෙනවා. කොයිකින් ආවත් ඕගොල්ලන්ට උත්තර ලියන්න පුළුවන්. මොකද දෙකේම තියෙන එකම අරුණ ටික තමයි. හරි එහෙනම් highlight කරගත්ත මේ කොන්දේසි 5. Right. Abhi padi prashnayak karune. Prashna kiyapayak karalama meten demu. Ada me paadama api karaganna kohoma? Ogolo enna me paadame mula hari api prashna tikak karaganna beri una. Eka nisa api ekata yomu emu. Ogolange pote thunne prashne පෙරලගන් ටියුට් එකේ තුන්වෙනි ප්‍රශ්නය අංක 3 පෙරලලා බලන්න ඒ ප්‍රශ්නේ ටයිපින් මිස්ටේක් එකක් තියෙන එක හදාගන්න වෙනවා ඔයගොල්ලන්ට ඒකේ තියෙන්නේ මිනිස් අවශ්‍යතා වුණා තෘප්තිමත් ව්‍යාපාර අත්‍යවශ්‍ය වේ කියලා ඒක වැරදි ඒක හදාගන්න මිනිස් අවශ්‍යතා වුණා තෘප්තිමත් කිරීම සඳහා ව්‍යාපාර අත්‍යවශ්‍ය වේ කිරීම සඳහා කියන කෑල්ල පාකපාදයක් දැම්ම ලියාගත්ත කිරීම සඳහා කියන ප්‍රශ්නේ තේරුම් ගත්තද බලන්න මිනිස් අවශ්‍යතා වුණා තෘප්තිමත් කිරීම සඳහා ව්‍යාපාර අත්‍යවශ්‍ය වේ එතන වේ කියන කොටසත් හදාගන්න අත්‍යවශ්‍යව උත්තරය දෙන්නේ මෙම ප්‍රකාශයට ඔබ එකඟ වන්නේද ඔබේ පිළිතුරට හේතු පැහැදිලි කරලා මට ළමයි කියන්න මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උගමනා තෘප්තිමත් කරන්න ව්‍යාපාර අත්‍යවශ්‍ය වෙනවාද? හ්ම් දැන් අපි ගල් යුගයේ නෙමෙයිනේ නේද? අපි තොරතුරු යුගයේ ඉන්නේ. හ්ම් එතකොට මේ යුගයේදී මිනිස්සු තමන්ට අවශ්‍ය කරන හැමදේම හදාගන්නේ තමන් තනියම නෙමෙයි. අපිට ඕන කරන අවශ්‍යතාවය ඒකට ගැලපෙන උගමනාව අපි කියලා ව්‍යාපාරයකින් ලබා ගන්නවා. එහෙනම් අපේ අවශ්‍යතා හා උගමනා තෘප්තිමත් කරන කවුද දැන් ව්‍යාපාරය. එහෙනම් මේ ප්‍රකාශය තමයි 100 එකක වෙන්න පුළුවන්. පැහැදිලිද? හයිට්. එහෙම එකක වෙලා කොහොමද මේ ව්‍යාපාරය? ඇයි මෙච්චර අත්‍යවශ්‍ය වෙන්නේ? කොහොමද මේ ව්‍යාපාරය අපේ අවශ්‍යතාව හා උගමනා තෘප්තිමත් කරවන්නේ? මෙන්න මෙහෙමයි. අංක 1. මේක පාස් පේපර්ස් ප්‍රශ්නයක්. බොහෝ වෙලාවට මේකේ ඔක්කොම තියෙන ඒවා පාස් පේපර්ස්. ඒතකොට මේක හොඳට අහන ප්‍රශ්නයක්. නියමයි. කොහොමද මිනිස්සුන්ගේ අවශ්‍යතාව හා උගමනා තෘප්තිමත් කරන්නේ ව්‍යාපාර විසින්? දන්නව ඕගොල්ලෝ සමහර ව්‍යාපාර භාණ්ඩ නිෂ්පාදනය කරලා අපේ අවශ්‍යතා හා උගමනා තෘප්තිමත් කරනවා. මොකද්ද? සමහර ව්‍යාපාර භාණ්ඩ නිෂ්පාදනය කරලා අපේ අවශ්‍යතා හා උගමනා තෘප්තිමත් කරනවා. උදාහරණයක්. අපි මේ භාණ්ඩ නිෂ්පාදනය කියන එකට තවත් එකක් කියනවා. තවත් අදහසකින් කියනවා කොහොමද? යෙදවුම් රිමූව් බවට පරිවර්තනය කිරීම මගින් අපි අපේ අවශ්‍යතා sorry ව්‍යාපාර අපේ අවශ්‍යතා හා උගමනා තෘප්තිමත් කරනවා. එහෙනම් භාණ්ඩ නිෂ්පාදනය කියන එකට අපිට තවත් නමක් කියදෙන්නේ මොකද්ද? යෙදවුම් නිමවු පවට පත් කිරීම ඕගොල්ලෝ දැන්නවත් දන්නවා නිෂ්පාදනය කියන කියන්නේ මොන හරි අමුද්‍රව්‍යයක් අරගෙන අවසාන නිමිද්‍රව්‍යයක් බවට පත් කිරීම නේද ඒ දොන් නිමවු බවට පත් කිරීම මගේ මිනිස්සුගේ අවශ්‍යතාව හා වුණ තෘප්තිමත් කරනවා සරල උදාහරණයක් කියන්න පුළුවන් මොනවද බේකරි කර්මාන්තය පිටි ගන්නවා අමුද්‍රව්‍ය විදිහට ඊස් ගන්නවා ලුණු ගන්නවා ජලය ගන්නවා ආ තව දරය ගන්නවා පෝරළු ගන්නවා එතකොට තැටි තියෙනවා බාස්වරු ඉන්නවා කාලය වැය කරනවා ව්‍යවසායකත්වයක් තියෙනවා ඔය ඔක්කොම යදවුම් ටික දාලා යම් කිසි ක්‍රියාවලියක් ඇතුලෙන් අවසානයට එනවා පාංගිරියක් නැත්නම් බේකරි ආහාර මොනවද ඒ භාණ්ඩ නිෂ්පාදනය කිරීම ඒ තුළින් මිනිසුන්ගේ අවශ්‍යතා හා උගමනා තෘප්තිමත් කරනවා අද පාංගිරියක් කන්න බැරි වුණාට පාන් කල ජීවත් වෙන්න පුළුවන් අංක 2 සමත් සමහර ව්‍යාපාර කරන මෙන්න මෙහෙම මොනවා හරි භාණ්ඩයක් බහුල ස්ථානයක ඉඳලා
සුලභ ස්ථානයකට ගහන. කියන්නේ වැඩි ඉල්ලුමක් තියෙන ස්ථානයක ගහලා විකුණන. මොකද මොකද මොකද? ව්‍යාපාරයක් මිනිසුන්ගේ අවශ්‍යතා හා වුණා ඉෂ්ට කරන මෙන්න මේ ආකාරයට. මොකද? යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් විශාල වශයෙන් තියෙන. ඒ කියන්නේ සුලභ ස්ථානයක්. හරිද? බහුලව පවතින ස්ථානයක ඉඳන් අරන්ගෙනම වැඩි ඉල්ලුමක් තියෙන ස්ථානයකට. උදාහරණයක් කිව්වොත් තියෙන මල්වානේ පැණිරමට. මල්වානේ පැණිරමට තියෙන කොහෙද? මල්වානේ. මල්වානේ පැණිරමට මල්වානේ මිනිසුන්ට ඔච්චරට මාසද? මං හිතන්නේ නැහැ. නේද? අපේ ගෙදර ගහක් තියෙනවනම් මොන හරි රමටන් ගහක් අපේ ගෙදර අපේ රමටන් ගහ අපිට ඉච්චර ගියන්නේ නැහැ. අනේ මිනිසුන්ට අනේ හරි ෂෝක් කඩන්න එපා. ඒ නංගියේ ගාගෙන රමටන් කන. ඒ කියන්නේ අපේ ගෙදර තියෙනවා ගියන්නේ නැහැ. ඒ වගේ තමයි මල්වානේ පැණිරමට ඇති වෙනකන් ඒ වැත්තිවල අතවල රමටන් තියෙනවා. බහුල ප්‍රදේශයක් ඒ වැයින් අරන්ගෙනවා මෙහෙට. මෙහි වැඩි ඉල්ලුමක් තියෙන මෙහි විකුණන. තව උදාහරණයක් කුරුණෑගල පොල්. කුරුණෑගල පොල් ඇති වෙනකක් තියෙනවා. ඒ මිස් පොල් වලින් බල්ලන්ටත් ගහනවා. ඉතින් මේ පොල් ගෙඩියක් අරන් ගිහලා මෙහි විකුණන මෙකෝ මෙහි වැඩි ඉල්ලුමක් තියෙනවා. පොළොව ෆ්ලැට් එකේ ජීවත් වෙන කෙනෙක්ට පොල් පැලයක් දුසයි ක්‍රමයට වවලා හරි අදාළ විදිහ නැති හින්දා. එහෙනම් දෙවනි අවස්ථාව මොකද්ද? භාණ්ඩ බහුල ප්‍රදේශයක ඉඳලා වැඩි ඉල්ලුමක් තියෙන තැනකට ගෙනල්ලා මිනිස්සුන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කරනවා. පැහැදිලිද මේ කොටස? රයිට්. තව එකක් තියෙනවා මේගොල්ලෝ කරන දෙයක් තමයි පාණ්ඩ හිග කාලයකට භාවිතා කරන්න. මොකද කරන්නේ? පාණ්ඩ හිගයක් තියෙන කාලයකට භාවිතා කිරීමේ අරමුණින් ඒ භාණ්ඩවල අස්වැන්න ලැබෙන කාලේ ඒව ගබඩා කරලා තියනවා. මම ආයි කියනවා පාණ්ඩව ඉස්සරහට හිග වේවි. එහෙම හිග කාලයක් කියනවා. හැබැයි දැන් හොඳට අස්වැන්න ලැබෙනවා. දැන් අස්වැන්න අපි කපලා අරගෙන ගොඩ ගහලා තියාගෙන හිග කාලයේ ප්‍රයෝජනෙ ගන්න. ඉක කාලෝදී විකුරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාර කරන මොනවද හොඳ උදාහරණයක් මොකද්ද? හිටපු ජනාධිපති නෙමෙයි ඊට කලින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අයියා කොම්මල්ලි මල්ලි දර්ලි සිරිසේන මොකද කරන්නේ? ඒ මං දර්ලි සිරිසේනව ගත්තේ සහල් ව්‍යාපාරිකයෙක් හදන්න මට ඒ මනුස්සයත් එක්ක ප්‍රශ්නයක් නෑ. සහල් ව්‍යාපාරිකයෙක් කියලා අපි ගමු. සහල් ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ? සහල් නැත්තම් වී වී ලැබෙන කාලෙට අස්වරු නිරවුණ වී හම්බ වෙන්නේ. වී හම්බ වෙන කාලෙට යල කණ්ඩේට මහ කණ්ඩේට වී ගම්බඩා කරලා තියා ගන්නවා. ඔව ඉඟ වෙනවා. මොකද වී හැමදාම නැතින්නේ අවුරුදු දෙපාරකට මේ අනිත් කාල වලට බෙදා හරින්න මේගලුව ගබඩා කරලා මේවා හාල් වල පොතු වැරලා sorry වී වල පොතු වැරලා සහල් බවට පත් කරලා ඕවා පැකට් කරලා වෙළඳ පොළට මුදා හරින්න. අන්න ඒ තුනෙත් මොකද වෙන්නේ? අපේ අවශ්‍යතා හා වුණ තෘප්තිමත් වෙනවා. මම හිතන්නේ ඔයගලට පැහැදිලි වෙලා තියෙනවා මේ කාරණාව. එතකොට තුන්වෙනි අවස්ථාව තමයි අපි ඔය කියන්නේ බාණ්ඩ ගබඩා කරලා හිඟ කාලවලදී භාවිත කිරීම නැත්නම් අලෙවි කිරීම. ඒ අලෙවි කිරීම තුළිනුත් අපේ අවශ්‍යතාව වුණා තුප්පිවත් දෙනවා. රයිට්. අපි මේකට උත්තර ලියාගමු. එතකොට තවත් වාර පැහැදිලි වෙයි. ගන්න කොලයක් ගන්න පොත පොත ගන්න කට්ටිය ලියන්න මේකේ උත්තරේ මෙහෙම පටන් ගන්න ඕනේ. මේගොල්ලෝ අහන ප්‍රශ්නේ තමයි මෙම ප්‍රකාශයට එකඟ වන්නේද? මම ඔයගොල්ලෝ රිවිෂන් පේපර් ක්ලාස් එකේදී මේ ඔක්කොම ටික හදන්නම්. දැනට පොඩි අවබෝධයක් ගන්න. පේපර් එකේදී එකඟ වන්නේද කියලා අහුවොත් එතනත් අහන්නේ ප්‍රශ්නයක්. ඊන්පසු ඔබේ විදුරට හේතු පැහැදිලි කරන්න. ඒ අහන්නේ ප්‍රශ්නයක්. එක ප්‍රශ්නයක් ඉති ප්‍රශ්න දෙකක්. එහෙනම් එකඟ වන්නේද කියන එකට උත්තරයක් දෙන්න ඕනේ නේද? ලියන්න මෙහෙම. එකඟ වේ. එකඟ වේ. ලියන පල්ලෙහායින් අපි මේක ලොකු ඡේදයක් ලියුවා ගැටලුවක් නෑ. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ ලොකු ඡේදයක් ලියන්න එක පොඩ්ඩක් අවාසි සහගතව ලකුණු ගන්න. අපි ලියන්න ඕන කරුණු කරා. දැන් මෙතන කරුණු තුනක් කියවනේ. ඔය කරුණු තුන ලියාගත්තら ඇති පොඩ්ඩක් විස්තර කිරීමක් විදියට. ඒතෝ සම්පූර්ණ ලකුණු හම්බුනා. රයිට්. ලියන්න මෙහෙම මිනිස් වමනා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් වමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිපදවීම මිනිස් වමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිපදවීම ව්‍යාපාර විසින් සිදු කරයි. ව්‍යාපාර විසින් සිදු කරයි. ඒ වාක්‍යෙටම නැත්තම් වෙන එකක් ඊළඟ පොයින්ට් එක
සමහර ව්‍යාපාර ඊළඟ පොයින්ට් එකේ ලියා ගන්න සමහර ව්‍යාපාර සමහර ව්‍යාපාර කියනවා අමුද්‍රව්‍ය නිවිබාණ්ඩ බවට පත් කිරීම මගින් අමුද්‍රව්‍ය නිවිබාණ්ඩ බවට පත් කිරීම මගින් අමුද්‍රව්‍ය නිවිබාණ්ඩ බවට පත් කිරීම මගින් මිනිස් සූමනා තෘප්තිමත් කරයි අමුද්‍රව්‍ය නිවිබාණ්ඩ බවට පත් කිරීම මගින් මිනිස් සූමනා තෘප්තිමත් කරයි උදාහරණයක් අපි ලියාගමු මේ සාමාන්‍ය ළමයි අපි උත්තරයක් දීලා උදාහරණ දාන්න ඕනේ. එතකොට අපේ උත්තරේ තියෙන පරිපූර්ණත්වය වැඩි. එතකොට එක්සැමිනර්ට ඔයාලගේ උත්තරේට දෙන්න පුළුවන් ලකුණු ප්‍රමාණය ලෝබලතු දෙන්න පුළුවන්. මම හොඳට ලියලා තියෙන හැබැයි උදාහරණයක් දාලා තිබ්බනම් මට සම්පූර්ණව දෙන්න පුළුවන් නේ. කියන පොයින්ට් එක යාළුවෝට එන්න දෙන්න හොඳ නැහැ. මොකද කරන්න ඕනේ? දන්න හැම ශිල්ප ක්‍රමයෙන් දාලා පේපරේ ලියන්න ඕනේ. හැබැයි එහෙම කියලා මේ වැල්වටාරා ලියන්න බෑ. අවශ්‍ය කරුණ සරල පැහැදිලි කිරීමක් එක්ක උදාහරණයකුත් දන්නව නම් දාලා ලස්සනට කියවන කෙනාට පැහැදිලි කරගන්න ලකුණු හොඳටම ගන්න පුළුවන්. අනික මේ පන්තියේ එන ළමයි නිකන් ඉන්නන් ඔයාලේ පන්තියේ ඉන්නත් එපා. මොකද හේතුව මේක කෝස් එකක්. මේක ප්‍රොජෙක්ට් එකක්. හරිද? අපි මුලින් ඉඳන් හරියට අවසානට යන්න ඕනේ. අපි දැන් ප්ලෑන් එකකට වැඩ කරනවා. මම ඔයගොල්ලන්ගේ ඉල්ලුවා මට එවන්නයි කියලා මෙසේජ් එකක් මම ගෲප් එකකට තමයි මතක් කරන්න. ක්ලාස් එක ඉවරෙච්ච ගමන් ඔයගොල්ලෝ මෙසේජ් එකක් මට දාන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ක්ලාස් තියෙන වෙලාවන් ටික අපි ඒකට ඇඩ්ජස්ට් වෙන්න. ඒ ක්ලාස් වලට ක්ලෑෂ් නොවෙන්න අපි ක්ලාස් ටිකක් දාගෙන පේපර් ක්ලාස් එක සහ රිවිෂන් එක ලස්සනට අරයි යන්න ඕනේ. හැමදාම ඉන්න ඕනේ. ලබයි ඒ හිතට වැඩ කරන්න ඕනේ. නැතුව බෑ. අර කතාවක් තියෙනවනේ හඳට ගල් ගැහුවොත් පොල් ගහේ කරටිකට හරි වදීවි කියලා. අන්න එහෙමයි වෙන්නේ. අපි හඳට ගල් ගහන එතකොට පොල් ගහේ කරටි වෙන. පොල් ගහේ කරටි ඉන්න කියන්නේ මේ අපි බලාපොරොත්තු තුසන වඩා උඩින් තියෙන. එතකොට අපි හිතපු මට්ටම වඩා උඩ මට්ටමකට එන්න හැකියාවක් ලැබෙනවා. ඒ හින්දා අපි හරියට වැඩේ කරමු. උදාහරණයක් ලියාගන්න මේකට බේකරි ආහාර නිෂ්පාදනය. බේකරි ආහාර නිෂ්පාදනය. ඊළඟ පොයින්ට් එක අපි තරුවක් දාලා ලියාගමු. දෙක සමහර ව්‍යාපාර යම් භාණ්ඩයක් බහුල ස්ථානයක සිට එම භාණ්ඩයට විශාල ඉල්ලුමක් පවතින වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම මගින් මිනිස් සුමනා තෘප්තිමත් කරයි උදාහරණයක් අපි ලියාගමු කුරුණෑගල පොල් නැත්නම් කුරුණෑගල ප්‍රදේශයේ පොල් නැත්නම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් කියලා කිව්වොත් වරදක් නැහැ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෝ කුරුණෑගල ප්‍රදේශයේ පොල් සඳහා විශාල ඉල්ලුමක් කොළඹ ප්‍රදේශයේ පවතින හේයි ඒවා කොළඹට ප්‍රවාහනය කර අලෙවි කිරීම රයිට් තුන්වෙනි පොයින්ට් එක කියන්න ඊළඟ තිත දාලා තුන්වෙනි පොයින්ට් එක සමහර භාණ්ඩ ඉඟ කාලවලදී ලබා දීම සඳහා
සමහර භාණ්ඩ ඉග කාලෝදී ලබා දීම සඳහා සමහර ව්‍යාපාර එම භාණ්ඩයේ අස්වැන්න ලැබෙන කාලවලදී ඒවා රැස් කර තබා ගැනීම ගබඩා කර ගැනීම මගින් මිනිස් වමනා තෘප්තිමත් කරයි ගබඩා කර තබා ගැනීම මගින් මිනිස් වමනා තෘප්තිමත් කරයි ඊළඟට ඒ වාක්‍යෙම අවසානයේ කියන්න මෙලෙස මිනිස් වමනා තෘප්තිමත් කිරීම නැත්තම් වෙන පොයින්ට් එකකට ප්‍රශ්නයක් නැහැ ඔය තුනන ගැනම අදහස් තියෙන්නේ මෙලෙස මිනිස් වමනා තෘප්තිමත් කිරීම සඳහා ව්‍යාපාර අත්‍යවශ්‍ය වේ. Right. තව චුටි ප්‍රශ්නයක් අපි කරන්න බලමු. ඕගොල්ලෝ 7 වෙනි ප්‍රශ්නය. Homework විදිහට මාත්‍ර ගන්න. SW දාගන්න. මේක ගෙදෙට ලියන්න පුළුවන්. පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඔබගේ අවශ්‍යතා හතරක් ලියන්න. අනේ. පව්. පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඔබගේ අවශ්‍යතා හතර මොනවද? ආදරය. 1. 2. ආදරය. 3. ආදරය. 4. ආදරය. එහෙමද? මන් දන්නේ. අවශ්‍යතා පහක් හතරක් ලියන්න කියලා තියෙන්නේ. අවශ්‍යතා මොනවද කියලා දන්න ඕනේ ආහාර ඇඳුම් වාසස්ථාන අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහනය සංනිවේදනය වින්දනය ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් මූලික අවශ්‍යතා පාසල් ශිෂ්‍යයෙකු විදිහට ඔබගේ අවශ්‍යතා හතරක් තමයි අහන්නේ ඔය අතරින් මම දන්නේ මොනවද කියලා ඉහත සඳහා ඔබ ඉහත පත්තේ කියලා තියෙනවා ඉහත ආ එතන දාගෙන ඉහත සඳහා කියලා තියෙනවනේ ඉහත පොඩි කමා උඩ කාකපාදයක් දාලා එකේ එක සඳහා ඒ කියන්නේ උඩ ප්‍රශ්නය සඳහා ඉහත එක සඳහා ඔබ සඳහන් කළ එක් එක් අවශ්‍යතාව සපුරා ගන්න ආකාරය මගින් සඳහන් කරන්න අයියෝ හරිම පොරදයි මොකද්ද ඉහත පළවෙනි උත්තරේ අවශ්‍යතා හතරක් ලියුවානේ ඒ අවශ්‍යතා හතරට ඔයා පාවිච්චි කරන උමනා හතරක් ලියන්න කියලා තියෙනවා ඒක හොම අපරාධයක මේ වෙලාවේ කරන්න එක right ලස්සන ප්‍රශ්නයක් තියෙනවා 9 වෙනි ප්‍රශ්නය. අද අපි ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒකේ ප්‍රශ්න ටිකක් කරන්න ඕනේ. මොකද්ද තියෙන්නේ? කට්ටියට මාව ඇහෙනව නේද? කට්ටිය මේ වැඩ ටික කරනවද කොහොමද? ආ? තෙද්ද? උත්තර ලිව්වද? chat එකට දාන්න. right මලීෂ අපේ අපේ කෙල්ලකෝ අපේ අන්සිනි මේකද තමයි වැහෙන්නේ දන්නේ ලිව්වා සර් ආ රයිට් ඕකේ රවිදු පාරවල් නමේ ඉන්නව හොඳයි. කවුදිනේ වැරදි කරා යන්න. රයිට්. එතකොට ලියන්න මේ ප්‍රශ්නේ බලමු. කියවල බලන්න මේ ප්‍රශ්නේ. තිමිර නම් වෙන ප්‍රශ්නේ තියෙනවා ඕක ලංකාව. තිමිර අපොස උසස් පෙළ විභාගයේ පෙනී සිටීමේදී පසු ප්‍රතිඵල නිකුත් කරන තෙක්
කිටිකාවින පාඨමාලාවක් හැදෑරීමට හෝ අර්ධකාලීන ව්‍යාපාරයක නියැලීමට අර්ධකාලීන ව්‍යාපාරයක් කියලා කියන්නේ part time එකක් නියැලීමට අදහස් කරයි. පරිගණක භාවිතය ඉංග්‍රීසි භාෂා දැනුම බලවත් ජනතා අධිකාරී පාඨමාලාවේ විදායක අධිකරණදී කිටිකාවින පාඨමාලාවන් කෙරෙහි බිම මෙන්ම හරි එහෙනම් මෙයා අවධානය යොමු කරලා තියෙනවා පරිගණක IT course එකක් ඉංග්‍රීසි course එකක් වද චාර්ටර්ඩ් accountant වෙන්න අපි CA එකේ විදායක අධිකරණ ඒ කියන්නේ executive level එක මුල්ම අධිකර කරන්න තෝරගෙන තිනවා හිතාගෙන ඉන්නවා ඒ වගේම නැටුම් චිත්‍රපට සංගීතමය වැඩසටහන් කෙරෙහිද ඔහුගේ අවධානය යොමු ඇත එසේම ඒ කියන්නේ අරවත් කරන ගමන් මේ නැටුම් චිත්‍රපට බලන්න සංගීත රස විඳින්න හෝ සංගීතයේ යෙදෙන්න මෙයාට ආසාවක් තියෙනවා අවධානය දෙනවා එසේම අපස සාමාන්‍ය පෙළ ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම් කරනය සහ ව්‍යවසායගත අධ්‍යයන යන විෂයන් සඳහා නිවෙස් වලට ගොස් පන්ති පැවැත්වීමට හෝ අදහස් කරයි ආ එහෙනම් මේ අලුත් සිලබස් ව්‍යවසායගත කියන සබ්ජෙක්ට් එක දිනවා එතකොට මෙයා ඕ ලෙවල් කොමර්ස් සහ ව්‍යවසායගත කියන සබ්ජෙක්ට් එක පන්ති වලට ගිහිල්ලා උගන්න සොරි ඒවල් වලට ගිහිල්ලා උගන්න ඒ කියන්නේ මෙයා ටියුෂන් පන්ති කරනවා ඊට ප්‍රකාශය තුලින් මතුවන අවශ්‍යතාව හා උගුණා වෙන් කර දක්වන්න ආ තනියෙන් කරන්න බලන්න පොඩ්ඩක් තනියෙන් හිතන්න මේ ප්‍රකාශය මේ ඡේදය ඇතුලේ කියවෙන අවශ්‍යතා මොනවාද උවමනා මොනවාද වෙනමින්ම දක්වන්න අවශ්‍යතා උවමනා වෙන් කර දක්වන්න ආයි හොඳට මේ ඡේදය කියවන්න ඕගොල්ලන්ට දැනෙන දේවල් යටින් ඉදිරිගහ ගන්න නැවත සමාලෝචනය කරලා උත්තරේ ගන්න පුළුවන් right මේක ලේසි right මොනවද අවශ්‍යතාව වෙන්නේ අවශ්‍යතාව තියෙන්නේ මෙයාගේ අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවක් තියෙනවා මොකද ඒක අවබෝධ කොහෙන්ද අපිට මෙයාට උසස් පෙළ ප්‍රතිඵල එනකම් මෙයා කටි කයින පාඩමාලා හදා ගන්න ඕනේ කියලා කියනවා ඒ වගේම පාඩමාලා කිහිපයක නම් තිබුත් මේක සඳහන් කරලා තියෙනවා IT ඉංග්‍රීසි සහ CA කියන සබ්ජෙක්ට් CA කියන කෝසස් එතකොට මෙයාගේ අවශ්‍යතාවය අධ්‍යාපනයේ ඒ වගේම මෙයා නර්තනයේ චිත්‍රපට සහ සංගීතය කියන පැති වලට අවධානය යොමු කරලා තිනවා. ඒ කියන්නේ නර්තනයේ චිත්‍රපටි සංගීතය කියන ගුණාවන් ටික ඕකේ අවශ්‍යතාවය වෙන්නේ වින්දනය නැත්නම් විනෝදය. ඔය අදහස. ඊට පස්සේ අපිට පුළුවන් ව්‍යාපාර ගිනුම් කරන ඒ ඕ ලෙවල් එකත්, ව්‍යවසායකත් ටියුෂන් උගන්වන එකත් අපිට දාන්න පුළුවන් sannivedanaya කියන අවශ්‍යතාවයට දාන්න පුළුවන් තමන් ඉගෙන ගත්ත දේවල් තව කෙනෙක්ට කියලා දෙන්න. සම්නිවේදනය කරනවා නැත්නම් වෙන ආර්ථික කියලා හිම අවශ්‍යතාවයක් නැති නම් දා අපිට ඔක අධ්‍යාපනය කියන එකට දාන්න පුළුවන් මොකද තමන්ගේ දැනුම තවදුරටත් වැඩි වෙනවා තමන් මේ වගේ දේවල් වල නියැලෙද්දී හැබැයි සම්නිවේදනය කියන එක ගොඩක් ප්‍රායෝගිකයි එහෙනම් අවශ්‍යතාව තුනක් අපිට දාන්න පුළුවන් අධ්‍යාපනයේ වින්දනය සම්නිවේදනය ප්‍රධාන වශයෙන් ඔහුගේ අධ්‍යාපනයේ වින්දනය දැම්මත් ඇති එතකොට අනුවමනාට කි ඉස්සරහ ලියා ගන්න අධ්‍යාපනයේ අර කෝසස් දෙක නම් ලියා ගන්න වින්දනයේට නැත්නම් විනෝදයට ලියා ගන්න චිත්‍රපට නර්තනයේ සංගීතයේ කියන වලින් දෙකක් right දහවෙනි ප්‍රශ්නේ homework 10 homework දාගන්න HW මේවල උත්තර ලියලා ෆොටෝස් ගහලා එවන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ මම මේ හොම්වර්ක් දීලා දහතුන පිටකරාද එහෙනම්
තහවුරු අපි කරේ නැහැ. රයිට් නියම ප්‍රශ්නයක් තමයි. දැන් මේ පාඩමේ මුල්ම හරිය ප්‍රශ්න ටිකක් තියෙනවා මම මේක ලියන්නේ. දැන් ප්‍රශ්න ලියන එක හොඳයි. 13 වෙනි ප්‍රශ්නෙට එන්න. 13 වෙනි කියලා තියෙන මෙන්න මෙහෙම දෙයක්. මිනිසාට සිය අවශ්‍යතා සපුරා ගැනීමට විවර වේ ඇති මාර්ග හතරක් සඳහන් කරන්න. විවෘතව තියෙන මාර්ග හතරක් අපිට අවශ්‍යතා සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ අපිට අවශ්‍යතාවය අනුව උපනාවක් දෙන්න ඕව සම්පූර්ණ කරගන්න අපිට විවෘත වෙලා තියෙන මාර්ග. කොහොමද අපි සම්පූර්ණ කරගන්නේ? උදාහරණයක් විදිහට මට කන්න ඕනේ. ඔන්න අපි ආහාර කියන දැනීම් දැනීම් දැනන දේ මේ කාලේ හැම කාලෙකම ආහාර කියන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න හරි මට විවෘතව තියෙන මාර්ගයක් මොකද්ද? එක මාර්ගයක් මම හම්බ කළොත් මං කනවා. හරි? එහෙමනේ ප්‍රතිපත්තිය දැන් අපේ. තමන් හම්බ කළොත් තමන් කනවා. ගිරු පුතාට අපි දන්නේ ආයි ඩෝන්ට් නෝ මොනවා හරි කියවෙන්නේ මෙන්න දැයි කියලා වෙයි. එහෙමනේ මේ මං කියන්නේ එක මාර්ගයක් තමයි මම ගිහිල්ලා හොයාගෙන මගේ ආහාරය සපය ගන්න. මම ව්‍යාපාරයකට යන්නෙත් නැහැ. මං කාගෙවත් ඉල්ලන්නෙත් නැහැ. මම ගිහිල්ලා මට මොන දේවල් ගන්න. උදාහරණයක් විදියට මට බඩගිනි හැදෙන උදේ පාන්දර මං ගිහිල්ලා තැඹිලි ගහ ගන්න නැහැ. තැඹිලි ගෙඩියක් බීලා බඩ පුරව ගන්න. ටිකක් දවල් ලා ගිහිල්ලා ගස්වල ගෙඩියක් දෙයක් කන. ඕමම ගිහිල්ලා මං කැලේට ගිහිල්ලා සතික් දඩයන් කරගෙන ඇවිල්ලා අදායන කනවා. මොකද්ද? මට අවශ්‍ය කරන දේවල් මම නිෂ්පාදනය කරගන්නවා. අපි ඒකට කිව්වා අර ව්‍යාපාර විකාශනයේ හරියදී අපි කිව්වා මොනවද? තමන්ට අවශ්‍ය කරන දේ තමා විසින් නිෂ්පාදනය කරගෙන දැන් ඕගොල්ලෝ මෙවිලා එනවා. ඕගොල්ලන් හිත ඇතුළේ එනවා වචනේ මොකද්ද? තමාට අවශ්‍ය දේ තමා විසින් නිෂ්පාදනය කර ගැනීම ඍජු නිෂ්පාදනය. එහෙනම් අපිට එක මාර්ගයක් තමයි ඍජු නිෂ්පාදනය. ලියන්න උත්තරේ ඍජු නිෂ්පාදනය. ප්‍රශ්න අංකය දාගන්න 13 එක ඍජු නිෂ්පාදනය. ලියන්න මේකේ අදහස මේක අහන්නේ සඳහන් කරන්න කියලා. නමුත් අහන්නේ අපි පැහැදිලි කිරීමක් එක්ක යන්න. ලියන්න තමන්ට අවශ්‍ය දේ තමන් විසින්ම නිෂ්පාදනය කර ගැනීම තමන්ට අවශ්‍ය දේ තමා විසින්ම නිෂ්පාදනය කර ගැනීම මින් අදහස් වේ. මෙහිදී වෙළඳ පොළක් නොමැත. මෙහිදී වෙළඳ පොළක් නොමැත. ඒ වාක්‍යෙටම ලියා ගන්න අවසාන කොටස. එහිම නිසා අලවිකරණයක්ද නැත. අලවිකරණයක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් තමන්ට අවශ්‍ය කරන දේවල් තමන් විසින් නිෂ්පාදනය කරන උදාහරණයක් මොකද්ද? වගා කරනවා. දඩයම් කිරීම ලියන්න. වගා කිරීම, දඩයම් කිරීම, මසුන් ඇල්ලීම නේ. මසුන් නැල්ලලා අපිට මාංශ ගන්න පුළුවන් නේ. මාළු ගන්න පුළුවන්. මසුන් ඇල්ලීම තමන්ට අවශ්‍ය කරන දේවල් තමයි නිෂ්පාදනය කරගන්න. රයිට්. එහෙනම් උදාහරණ ටික හරි. තව ක්‍රමයක් කොහොමද? තමන්ගේ අවශ්‍යතා තමන්ට ඉෂ්ට කරගන්න පුළුවන් එක මාර්ගයක්. ඒ කියන්නේ නිෂ්පාදනය තව මාර්ගයක්. මේ දවස්වල හරියට සිද්ධ වෙනවා මේ මාර්ගය. මොකද්ද මේ මාර්ගය? ඈ කවුද මේ ළඟදී අහුණානේ? කවුද සත්‍යවාදී කල්ලි වල ඉන්න සමාජිකයෝ? අපරාධ කරපු කට්ටිය, මද්ද වෙලදා මේ ඉන්න කට්ටිය. ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලන්ගේ දේවල් සම්පූර්ණ කරේ තියෙන්නේ? බලහත්කාරය. බලහත්කාරය. ඇයි උන්නත්තන් ගාන කන වැලෙන්ද නෑ? මෙන්න විස්තර ලෙවිඩි කියලා දාන්නේ. එහෙම සීනියක් දානවනේ නේද? ඊළ හප්පන් ඉල්ල ගන්නවා. බලහත්කාරය. එහෙනම් අපිටත් පුළුවන් බලහත්කාරයෙන් කරන්න. කොහොමද? මතකද මේ ළඟදි නිවුස් වල ගියා රත්තරන් උකස් මධ්‍යස්ථානයකට පැනලා. හරි? උකස් මධ්‍යස්ථානයකට පුත්තල දෙන්නෙක් ඇතුළට වෙලා ඒක ඉන්න වැඩ කරන සේවිකාවන් දෙන්නට ගහලා බලෙන්ම රත්තරන් අර යනවා. ඒගොල්ලන්ට අවශ්‍යතාවයේ මුදල් වෙන්න පුළුවන්. ඊ වෙනුවට එයා වුණාක් විදියට පාවිච්චි කරා රත්තරන්. අත්තරන් ගන්න බලහත්කාරයෙන් මේගොල්ලෝ ගියා. අන්න දැක්ක. එහෙනම් තමන්ට අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පුළුවන් එක මාර්ගයක් තමයි බලහත්කාරය. ලියා ගන්න. බලහත්කාරය. ඇත නැහැ වචනිය බලහත්කාරය. බලහත්කාරය. ඒක විස්තර ලියන්න. එනම් මුදුරා ගැනීමෙන් හෝ එනම් මුදුරා ගැනීමෙන් හෝ
සොරකම් කිරීම මගින් එක්ක උත්තර ගන්නවා නැත්නම් සොරකම් කිරීම මගින් ලබා ගැනීමයි සොරකම් කිරීම මගින් ලබා ගැනීමයි මේක ethical ද unethical ද ආචාර ධර්ම වලට අනුකූලද අනුකූල නැද්ද අනුකූල නැහැ කියන්න මේක මේ ආචාර ධර්ම වලට පටහැනිය මේ ආචාර ධර්ම වලට පටහැනිය තව ක්‍රමයක් තියෙනවා නะ අපිට අවශ්‍ය දේවල් කන්න බොන්න දේවල් කියන්න කන බොන දේවල් ළඟා කරගන්න තව ක්‍රමයක් තියෙනවා ඒකත් බහුලව සිද්ධ වෙන හැමදේම සමහර කට්ටිය මුන්න් දැකලා තියෙනවා අනේ මන්දා අම්මවම විකුණනවා අම්ම කෙනෙක් හිටියන නම තියෙන අම්මා අපි අම්ම කෙනෙක් දැක්කම හරි ගෞරව කරනවා රටට ලෝකෙට දායාදයක් කරන්න පුළුවන් අම්මා නේද ඔහු සේවයක් කරනවා දැන් මමත් පාරේ යනකොට පාර පයින් කට්ටිය ඉන්නවා මාර ගෑනම පිළිගන්නයි වයසක මිනිස්සු පාර පයින් මොකේ ඔබිනා විදිහට හිතන්නේ නැති. හැබැයි අම්ම කෙනෙක් ළමෙක් වඩා වෙන පාර පරිද්දී අනිවාර්යෙන් බ්‍රේක් ගන්න. ඒක තමන් තනි ජීවිතයක් තමන්ට වැරදෙන්න පුළුවන්. අම්ම කෙනෙක් 100% මම කියන්නේ නැහැ හරිද වැරදි ඒක නෙමෙයි වැඩක් නෑ මෙතන. එයා පාර පයින්කොට එයාට කොටක් ඉඳ දෙන්න ඕනේ. මොකද ඒ ලොකු පීඩනය කියන්නේ සමහරවල් ළමයාගේ ප්‍රශ්නයක් කියලා. මේ අඬනවා. ඊළඟට අසනීපයක්. ඒ මගේ අම්ම නොනුවේ වෙන දෙයක් වැඩ කරනවා. ඒකනොට ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒකින්ද හරිම සංවේදී කොටසයක් හන්ද ස්තනක් දෙන්න ඕනේ. ඔගොල්ලෝ දන්නේ නැතුව ඇති. දැකලත් නැතු දන්නේ සමහර තැන්වල ඉඳාගෙන මිනිස්සු බඩ තියෙනවා. ගෑනු කෙනෙක් අර අම්මලා අඳින ඇඳුමක් ඇඳගෙන මේම ළමයි තව ළඟ තියාගෙන ඉඟමන් ඇඳිනවා. තව ඉරිම වැඩ තියෙනවා. එතකොට දැන් මේ ගැබිනි මාව පොරේ විදිහට ගැබිනි මාව කියන දේ විකුණනවා. ඉඟමනේ ඉල්ලානේ මම ගැබිනි මාව තව කොට සල්ලි දෙනවා. එතකොට අර තියෙන රෙස්පෙක්ට් එක නැති වෙනවානේ. එහෙම ගන්න හොඳ නැහැ. මිනිස්සු අසරණ වෙනවා ඒ වගේ නේද? ඕගොල්ලෝ යන්න කතරගම. හරි? කතරගම ගිහිල්ලා කතරගම දේවාලය යන පාරවට දෙපැත්තේ ඉන්නවා හිගාකම් ළමයි. ඒක හිගාකෑමක් නෙමෙයි ඒක ඇත්තම ඒකල බිස්නස් එකක්. මම මේ ළඟදී හොඳ අත්දැකීමක් ලැබුවා. හරි? අපි ගියා රෑ කතරගම. පොඩි කතාවක්. මේක රෙකෝඩ් වෙන්න ඕනේ නැහැ. මං හිතන්නේ කමන්නේ. රෙකෝඩ් නොවෙන්න කමන්නේ. හරි? ගියා කතරගම රෑට. රෑගිල පූජාවට යනකොට දැන් යද්දි අනේ අපි මල් ගන්න දැන් රෑට යන කට්ටියට මල් විකුණු. ඒ විකුණන්නේ වැඩිහිටි මිනිස්සු නෙවෙයි පොඩි ළමයි. මෙන්න මෙච්චර. අනේ අපි මල් ගන්න ගියා කොහොමද මල් ගන්න කතර. මේ බයින මේ ඇඟේ හැප්පිලා පොඩි හොල්ලේ. නැත්තම් පොඩි කෙල්ලේ. අනේ මාමේ මගේ රු මල් ගන්න අනේ මාමේ කන්න කල්ලි නෑ මාමේ මල් ගන්න අම්මට සිටි එන දේවල් ටිකක් කියලා. ඉතින් මල් ගන්න නැතුව බෑ. ඔන්න මල් ගන්න. හරිද? යනවා අරගෙන. එයාලට තව කට්ටිය වෙනවා අනේ ඊට පස්සේ අත දික් කරනවා මෙහෙම මෙහෙම මෙහෙම. ඊට පස්සේ යද්දි එක්කෙනෙක් අනේ මොනව හරි කන්න දීලා යන්න අනම්ම නම් මොනව හරි දෙන්න මාමේ මට මෙහෙම මෙහෙමයි කියලා ආවා. කොහොම හරි දැන් ඔන්න දේවාලයට ගිහිල්ලා ඒ කාර්යය කරලා එනකොට දැන් මම එනවා මගේ පවුලේ කට්ටිය එනවා ළමයෙක් මගේ අතින් ඉල්ලලා මෙහෙම ළඟට ගාවේ මේ අරින් ඉල්ලලා අනේ මාමේ මට 100ක් හරි දෙන්න මාමේ මේ සපත්තු දෙයක් ගන්න ඉස්කෝලේ යන විදියක් නෑ සපත්තු දෙයක් ගන්න එතකොට සපත්තු දෙයක් ගන්න සල්ලි දෙන්න මාමේ මෙහෙම කියලා මේනවා. ඔවුන් කිත් බලාවේ මගේ අතින් ඉල්ලගෙන. යකෝ මේ අපේ නඩත් එක්කම දැක්කගේ. ප්‍රයිස් කට්ටිය වල නේද කියලා. ඒ කට්ටිය කිව්ව ඉරුක් කරා අම්මේ අපි මෙහෙ ඉන්නවා අපි දන්නේ නැහැ නම් මොනවද කියලා කියනවා. ඉතින් කොහොම යනකොට දැන් මෙහෙමයි අපිට දෙයක් දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දෙන එක පිරිසිදු මානසිකත්වයෙන් දෙන්න ඕනේ. නැත්නම් අපි කවුකාරය වෙනවනේ. අපි දෙයක් පූජා කරනවා නම් හිතේ මොකක්දෝ ඕක කියන්නේ. ජරාසිතුවිල්ලක් තියන්නේ නැහැ. අපරාධෙ දුන්නේ කියලා කියනවද නැහැ. එහෙම නොකිය දෙන්න ඕනේ. එහෙම නොකිය දෙන්න නම් මගේ හිත පිරිසිදු වෙන්න ඕනේ. මං ඊට කලින් හිත පිරිසිදු කරගන්න. මේ ළමයා මගේ අතේ ඉල්ලලා ඉන්නකොට දැන් මම අත ගලවන්න බෑ අත දෙන්නෙත් නෑ. මගේ මම කී වසරද ඉන්නේ? 6 වසරද ඉන්නවා. මම 6 වසරද ඉස්කෝලේ ගියේ නැද්ද? නෑ මම මෙහෙමයි සල්ලි නෑ මෙහෙම මෙහෙම ඉන්නවා. මම කොහොමද ශිෂ්‍යත් ලියුවද? ඔව් මම. ශිෂ්‍යත් ලැබුණු කීයද? මතක නැහැ මම බොරු කියන්නේ. ශිෂ්‍යත් ලැබුණු කීයද? 140 ගානක් නන්ද නැහැ ඔන්නම ගානක් කිව්වා. ඒතකොට මම කීයද ලැබුණු බැරිද? අඩේ ලැබුණු කීයද බැරිද? මතක නැහැ. 130 ගානක් කිව්වා. එතකොට මේ ළමයා දන්නේ නැහැ ඉස්සත කඩේින් ලබුණු. දන්නේ නැති විදියක් නැහැ මේ 6 වසර 7 වසර ළමයි හොඳට මතක තියෙන. හරි? දන්නේ නැති විදියක් ඇත්තෙම නැහැ. මේ ළමයා 6 නෙමෙයි. මේ ළමයට වඩා වැඩි ළමයි පොඩ උසයි. හරි? ඉතින් සපත් දෙකක් ඉල්ලලා කොහොම කරන එක වැරදි. ඒ වගේම
පොරුගේ කියලා දෙන්න එන එකත් වැරදි. සල්ලි දෙන එක වෙනම දෙයක්. හැබැයි ඒක වැරදි නේද? ඉතින් මම ඇත්තට මේ ළමයා එන්න කිව්ව දෙයට ඒ ළමයාට තේරුණා ඒ ළමයා ලැජ්ජුණා කියලා. ඒ ළමයා මට අතහැරලා ගියා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. එතනින් වචනයක් දෙකයි අතහැරලා ගියා. තව මොකද වැඩක් කරන්නේ? දැන් වතුර බෝතලයක් බිබී ඉන්නවා. හරිද? මම වතුර බෝතලයක් බිබී එනකොට ওই කතරගම තමයි අපි යද්දි ගේනවා මේ කිරියා නිල් පාට ටී-ෂර්ට් එකද අත් දෙක වරවනවා හොඳට හිටියා. එත්ති මේ ළමයා වාඩි වෙලා අපිම අත් දෙක මේ බ්ලවුස් එක ඇතුළට දාගෙන අත් දෙක නැති ළමෙක් ඉදිරිය ඉන්නවා. මේ සහතික ඇත්ත බොරු නෙමෙයි මම කියන්නේ හරිද? අත් දෙක ඇතුළම මේක ඉදිරිය ඉන්නවා. අනේ මාමනේ වදලා ඔය වතුර බෝතලේ වද්දීර යන්නෝ කියලා කියනවා. මේ මම පාවිච්චි කරලා වතුර ඉන්න වතුර බෝතලේ ඉල්ලන ඔය වතුර බෝතලේ මක්කරන්නද? වතුර බෝතලේ විකුණා ගන්නද? ඒක සතිකරම ළමයින්ට කතර කරට ඉන්න හැමදේම කියන මොකෝ ඒ ළමයා පොඩි ඉඳන් දන්නේ නැහැ නේ මුදලාරද මොනවද කියලා ලොකුවට දන්නේ නැහැ හැමදේම කියනවා එතන මහ විකාරයක් ඒගොල්ලෝ රස්සාවක් ඒගොල්ලෝ ළමයි මේ චූටි ළමයි කිරි දරුවෝ බව අරගෙන ඒ හරියට කිරිදී ඉන්නවා යම්බලා ඒක බිස්නස් එක මේ මිනිස්සුන්ට තැනක් ඕනේ නැහැ මේ මිනිස්සුන්ගේ රස්සාව ඒක රස්සාව ගන්න කැමතිත් නැහැ මම දන්නේ නැහැ අපි හිතනවට වඩා මේ මිනිස්සු හම්බ වෙනවත් ඇති මොකද පරිත්‍යාග සීලින් ගොඩක් ඉන්නවා හොයන්න බලන්න නැතුව නමුත් මං කැමති නැහැ හොයන්න බලන්න තුව දෙන්න මොකද පස්සේ දවසක අපි දැකලා තියෙනවා ඉගෙන මිනිස්සුන්ට සල්ලි දීලා හවස 6 4 විතර ඉඳි 6 මාර විතරෙදි ඌ හොද්දට වැල්ල කොහේ හරි ඉන්නවා ඌ සල්ලි ඉල්ලගෙන ඉතින් මොකටද උකොට කියනවනේ ඉතින් නේද මේ ජීවිතේ සාර්ථක කරගන්න නෙමෙයි සල්ලි ඉල්ලලා තියෙන්නේ එහෙනම් අපි කැමති නෑ මම නම් කැමති නෑ දෙයක් දීප පීර ප්‍රායත්නෙ පොද වටිනාකම දෙන්නකට දේවල් දීලා වැඩක් නෑ ඒක බොරු ඕක තමයි කතාව එහෙනම් පරිස්සම් කරලා අම්මා සමත් විකුණන සමාජය මේක දැන් අපි යමුවේ මොනවද ප්‍රශ්නේ මතකත් නැහැ මට. විවරවත් මාර්ග නැහැ. තුන්වෙනි එක දාගන්න හිඟමන් යැදීමේ. ද සිඟමන් යැදීම. සිඟමන් යැදීම. මේ පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටීමකි. සිඟමන් යැදීමයි කියලා කියන්නේ අනේ කීයක් හරි දෙන්න. සම්පති කෙනෙක් දෙන්න. මේ පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටීමකි. ලියන්න ඒකටම මේ අසීරුයි එසේම නුසුදුසුයි සුසු දෙයක් නෙවෙයි නේද නිගාමනේ මේ අසීරුයි එසේම නුසුදුසුයි අවසානෙක ලියා ගන්න උවමාරු වෙන්න උවමාරු කරනක මගින් ඔයගලන්ට පුළුවන් ඔගොල්ලන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ඒකත් එක පාරක් ක්‍රමයක්. දැන් හුවමාරු කියන දේවා දන්නවා. ඔයා හුවමාරුවේ නිර්වචන ලියා ගන්න ඕන. කියන පටකාල හුවමාරුවේ නිර්වචනේ මම කියන්නේ ආපහු. වටිනාකමක් ඇති යම දෙපාර්ශ්වයක් අතර දීකාර්ශික එකඟතාවයක් මත ගනුදෙනු වීම කුමාරුවයි මෙමගින් අවශ්‍යතා ඉටු කරගත හැක ලියන්න මෙමගින් අවශ්‍යතා ඉටු කරගත හැක මෙමගින් අවශ්‍යතා ඉටු කරගත හැක මෙහිදී වෙළඳපොළක් ඇත මෙහිදී වෙළඳපොළක් ඇත එකම වාක්‍යෙ ලියයි යන්න මෙහිදී වෙනද පොලක් ඇත ඊළඟට ඒ වාක්‍යෙ පිට තියලා මුදල් හෝ බාණ්ඩ හෝ සේවා හුවමාරු කරගත හැක මේ ද්විපාර්ශ්වික නැත්නම් මේ දීපාර්ශ්වීය ස්වરૂපයක් පවතින අතර මේ දීපාර්ශ්වීය ස්වરૂපයක් පවතින අතර ඊතා විධිමත් ක්‍රමයකින් right
ඒ ප්‍රශ්නෙම දෙවෙනි කොටස. ඒ කියන්නේ 13 දෙවෙනි කොටස. ලියලා ඉවර කරලා අපි පාඩමට යමු. අවශ්‍යතා හා උවමනායන සංකල්ප වෙළඳපොළ හා සම්බන්ධ වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. මොකක්ද 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 සංකල්ප ටික? අවශ්‍යතා උවමනා යන සංකල්ප වෙළඳපොළ හා සම්බන්ධ වන්නේ කෙසේද? ළමයි මට කියන්න අවශ්‍යතා නිර්වචනය මොකද්ද? ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගත යුතු කායික හා මානසික තත්ත්වයන්. වමනා කියලා කියන්නේ අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වරූප නැත්නම් ක්‍රම. වෙළඳපොළ කියලා කියන්නේ මතකද? වෙළඳපොළ ගැණුම් කරුවන් හා විකුණුම් කරුවන් මොන ගැසෙනෝ සම්බන්ධ වන ඕනෑම තත්ත්වයක් ඕනෑම අවස්ථාවක් නැත්නම් ඕනෑම තත්ත්වයක් වෙළඳපොළක් විදියට හැඳින්වේ. එහෙනම් අවශ්‍යතා වුණා වෙළඳපොළ සංකල්ප තුන නම් ගන්න කොහොමද මේ අතර තියෙන සම්බන්ධය? අවශ්‍යතාවන් නිසා තමයි වුණාවන් ජනිත වෙන්නේ. අවශ්‍යතාව හා වුණා ඉෂ්ට කරගන්නේ මොනවා තුලින්ද කියලා අහුවොත් එහෙම මොනවා තුලින්ද? නිෂ්පාදිත තුලින්. රයිට්? නිෂ්පාදිත තුලින්. අවශ්‍යතාව හා වුණා ඉටු කරගන්නේ නිෂ්පාදිත තුලින්. නිෂ්පාදිත කියලා කියන්නේ මොනවද අපි සරලවම කියන්නේ භාණ්ඩ හා සේවා. අන්න දැන් ඔයගොල්ලන්ට මේක අතරේ සම්බන්ධයක් පෙන්නුම් කරනවා නේද? අවශ්‍යතාවින් නොවමනා ජනිත වෙලා මේ දේවල් තෘප්තිමත් කරගන්න අපි නිෂ්පාදිත පාවිච්චි කරනවා. නිෂ්පාදිත වීම අපි කියන්නේ භාණ්ඩ හා සේවා. ඔය නිෂ්පාදිත කොහෙද තියෙන්නේ කියලා හෙවොත් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ඕවා තියෙන්නේ වෙළඳපොළ තුල. වෙළඳපොළ ඇතුලේ. එහෙනම් අවශ්‍යතාව හා වමනා අතර සම්බන්ධය වෙළඳපොළට සම්බන්ධ වෙනවා. කොහොමද සම්බන්ධ වෙන්නේ? අවශ්‍යතාව හා වමනා තෘප්තිමත් කරගන්න අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා ලබා ගන්න අපි යන්නේ වෙළඳපොළට. වෙළඳපොළේදී ගැණුම් කරුවන් හා විකුණුම් කරුවන් මුණ ගැහෙනවා. ගැණුම් කරුව විතර පාරිභෝගිකය පුර ඇසී යනකොට විකුණුම් කරුව විතර වෙළඳපොළ ඉන්නකොට ඔය දෙගොල්ලෝ අතර භාණ්ඩ හා සේවා උවමාරු වෙලා අවස්ථා හා වුණ තෘප්තිමත් වෙනවා. රයිට්. අපි ලියමු. ලියන්න ප්‍රශ්න අංකය දාලා අවශ්‍යතා හා උවමනා සපුරා ගැනීම අවශ්‍යතා හා උවමනා සපුරා ගැනීම වෙළඳපළ සුලදී සිදුවේ. වෙළඳපළ තුලදී සිදුවේ අවශ්‍යතා හා වුණා සපුරා ගැනීම වෙළඳපළ තුලදී සිදුවේ. ඒකටම ගැණුම් කරුවන් හා විකුණුම් කරුවන් වෙළඳපොළ තුලදී මුණ ගැසී හෝ සම්බන්ධ වී එකිනෙකාගේ අවශ්‍යතා හා උවමනා එකිනෙකාගේ අවශ්‍යතා හා වුණා නිෂ්පාදිත තුලින් සපුරා ගනී. මම නිෂ්පාදිත කියන වචනේ අතන සම්බන්ධ කරන්න බැරි වුණා. නමක් නැහැ. නිෂ්පාදිත තුලින් සපුරා ගනී. අපි ඔතෙන්ට පොඩ්ඩක් තව සම්බන්ධයේ තව තීව්‍ර වෙන්න අර පළවෙනි වාක්‍යය කිව්වනේ අවශ්‍යතා හා වුණා සපුරා ගැනීම වෙළඳපොළ තුලින් සිදුවේ කියලා. එතෙන්ට පොඩි කාකපාදයක් දාලා ළමයි මෙන්න මේ උත්තරේ තව තීරු වෙන්න මෙහෙම ලියා ගන්න. මිනිස් අවශ්‍යතා හා නැත්නම් අවශ්‍යතා හා වුණා තෘප්තිමත් වීම සඳහා නැත්නම් තෘප්තිමත් කර ගැනීමට අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කර ගැනීමට නිෂ්පාදිත අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කර ගැනීම නිෂ්පාදිත භාවිතා කරන අතර ඒවා වෙළඳපොළේ පවතී. එතනින් පස්සේ ඉතුරු ටික හරි. ඒවා වෙළඳපොළේ පවතී.
Right. Prasad ya kabi liwa, hondai, kati da, kambali ne. Right. Apa ini lagi? Kota sir, illuma. Illuma. Illuma kira kira ini mana mahima sangkal dia. Hari, apa dia yang bermaru katakan lima lagi? Yang katakan no illuma. Ikon mana? Palu yang katakan subjek kota sir, illuma kira kira ni. Apa ini kiri? Aku boleh dia dengar. Dan tempat tu kalau illuma kira kira muka dana, ekor illuma ni dia, illuma sami kerana. Salah satu balas ada ke, eti mana ilmu nama kita apa, pun dia balas dana. Namun ilmu kita tiada, orang lu dana mat dana dia, muka dia ilmu kita berani, entar apa? Apa ilmu kerana yang kita dekat? Mang ilmu kerana, mungkin tu mang ilmu kerana. Mata orang, mata ilmu kita tiada, mata orang yang macam ni apa, mata orang ini dah mang ilmu. Mata karya pernah tu zaman mama karya koyan ni, mama karya kilan, ini na ilmu eti mana balapan mama kat dapat awasnya tau apa, mata padanan macam. Uang mana? Kemendt. Enam minyak ke manusia ke awasita ayak sampun kerja ni macam uang mana awak tienno ni? Kemendt tak tienno ni? Asal awak tienno ni dulu. Awasita ayak cukup mat kiri macam dah uang mana awak pewati? Saha tamangi uang mana cukup mat kerja mana? Yang kisah nishpa itu yang minat kerja ni macam tienno ni hacky ayak. Yang sahab sial lekat kor bintu uang mana awak kahde? Mukad mukad. Minisik ke awasita ayat cuktimat kerja ni, buat yang umuman awak pewati masaha, emu umuman awak tawasnya, tetapi emu umuman awak cuktimat kerja ni, buat awasnya nishpa itu minat kerja ni, hekia awak sama kerja itu mau bintar ilmu makina sahaja, kerana ilmu makina sangkal dia, pahedili mana. Balan, enam sahaja ke dekat tiennon ni, awasita ayat cuktimat kerja ni, ilmu mak sorry umuman awak tiennon ni, evake emu umuman awak kalau bintar. Umuman atau cuti mati na wajar kerana band yang mila dekan na ispa itu mila dekan na hari awak tienno ni, ina orang sahaja kerana kebudayaan awak sendiri mana ilmu, jadi tu. Barang orang leh diutte ke diri macam ni tienno, awasita awak itu kerana ni mas sandha, eti mana umuman awak ha, ema awasita awak itu kerana ni mas ispa itu mila dekan ni mana ti hari awak ni sa, eti mana tato ya ilmu mai. Ina mama kiu deh pahatili, ini kahagan na, palem ini kotor sahaja kerana ini kahagan na, awasita awak sapura kerana ni mana. Umuman awak, hati mana umuman awak, hati mana umuman awak, ekar ekar agak agaknya, faham ini kerana umur kerana, ema awasnya tu awe, itu kerana ni emat nishpa aja, mila tu kerana emat itu hakia awak ini kerana dewan ini kerana mihem agak agaknya, ekar tamai, tunggu ni ada, hati mana tato ya, itu orang ilmu kerana ilmu ceri pada, hati mana tato, right. Illu mak, eti mana balapan sahaja tu nak tienno, right? Apa mereka kira sahpol illu mak kira tienno, hari tu illu mak hati kaya ni mana eti itu moli ka awasjata, moli ka awasjata, moli ka awasjata. Ikon orang kira, meti ni illu mak sahpol illu mak bawa patu itu nak, mana mereka dah cukup tienno ni kira. Namun BSO ni sahpol illu mak bawa cikar, naya apa me illu mak saya dengan awasnya itu mulai awasnya tadi kat tienno, angkanya muka dud, taman tu woman awak tienno ni, pegel iana mihman, awasnya tahu, bukti mak kiri mana, cara gani mana, eti woman awak, parahan yang lebih gian pulang make kemet, ni tu, mata ahar awasita awe deh, nama ahar awasita awe cuti mat kerja tu, umuman awak kiri er potto kira, ahar awak kiri er deh, potto awak kiri er bagi asa, bagi umuman, bagi kemen. Ewa kemen, trayeshakti anti beli aga tu, mila di gani me hekia, deh, ekar apa kira trayeshakti. Enam mata asa itu rasa bilang dan ni ilmu mak kira sangkal pe hadir nana, ekam bilang dia kan mana sali ati ti enak tu ni, hakia awak ti enak, eight madi ilmu kira dia hadir, bilang dia kan ini mata, sudan mak ti enno ni, sudan mak ti enno, bilang dia kan ini mana sudan mak ti enno,
මට ආසාව තියෙනවා වෙන්න පුළුවන් පොත්තුවක් ගන්න මගේ උමනාව ආ කැමැත්ත මගේ පර්සේ සල්ලි තියෙනවා වෙන්නත් පුළුවන් හරි නිකන් බලන්න ඕගොල්ලෝ උදාහරණයක් ඕගොල්ලෝ ගිහිල්ලා කෑම කඩේකට යන්න ඕනේ අපි යමු හොඳම උදාහරණේ නියම ප්‍රැක්ටිකල් ඉල්ලුම බලන්න පුළුවන් ඕගොල්ලෝ මේ දවස්වල යන්න අපේල ඕනේ අපි මාර්තුව යනවනේ ඇඳුම් ගන්න යන්න ඇඳුම් ගන්න කියලා පස්සේ හොඳ ලොකු කඩේකට ගිහින් ලස්සන ඇඳුම් දිහා බලලා ඇඳුමක් ගන්න යනවා ඔන්න අවශ්‍යතාවය ඇඳුම් හරි පිළිවහ ගන්න ඒකට භාවිතා කරන ඇඳුම් වර්ගයක් උමනාවක් තමයි ඔන්න බ්ලවුස් එකක් ඔන්න ගෑර ළමෙක් කියන බ්ලවුස් එකක් ගන්න බ්ලවුස් එකක් ගන්න කියලා බ්ලවුස් දකින්න ෆිට් කරලා බලනවා එකට හොඳයි ගැලපෙනවා එහෙනම් වාට උමනාවක් ඇති වුණා ඒ බ්ලවුස් එක ගන්න ඔන්න දැන් එකක් තෝරගත්තා ආසාවක් ඇති වුණා කැමැත්තක් ඇති වුණා ෆස්ට් එක දිහා බලුවර පස්සේ සල්ලිත් තියෙනවා හරි සල්ලිත් තියෙනවා මේ බිලේ ගන්නට ටැකිලි ගහලා දෙන ගා සල්ලිත් තියෙනවා හැබැයි අන්තිම එක නැහැ ඉලදී ගැනීම සූදානමක් ඔයා හිතනවා ගැලනවා කියලා හිතනවා මේක පොඩ්ඩක් තියලා වෙන කඩේ ගිහින් බලන්න ඕනේ මීට වඩා හොඳ එකක් තිබ්බොත් අපරාධෙනේ ඈ ඉතින් දවස් කිහිපෙම shopping කරන්න යන එකනේ ඔය පිරිමි කට්ටිය ගැලනවා මේක shopping කරන්න නැත්තේ දවස් ඉවරයි මේකෙත් නැහැ මේකෙත් නැහැ මේකෙත් නැහැ මේකෙත් නැහැ අන්තිමට මුලින්ම බලපු කඩේම එනවා ඈ මුලින්ම බලපු කඩේ මුලින්ම බලපු ඇඳුම ගන්නවා එහෙම තමයි වෙන්නේ හරි ඉතින් එහෙනම් මිලදී ගැනීමේ සූදානමක් කී වෙලාව නැත්නම් ඔයා ඒ ඇඳුම මිලදී ගන්න අන්න දැක්කත් එහෙනම් මේ දෙකම තිබ්බ කරන්න මිලදී ගැනීම සූදානම තියෙන්නත් ඕනේ රයිට් ඔයිට කියලා ඉගහ ගන්න මාතෘකාව එතන හයිලයිට් කරගන්න ඉටු විය යුතු මූලික අවශ්‍යතා කියන එක ඉදුම හට ගැනීම ඉටු විය යුතු මූලික අවශ්‍යතා ඔයිට MCQ වල තමයි වැඩිපුර ටච් වෙන්නේ රයිට් සංකල්ප තුනක් තියෙනවා අපිට කතා කරන්න මොනවා සංකල්ප තුන අපි මුලින්ම කතා කරා උදේ පාන්දර උවමාරු උවමාරුයිද අපි කිව්වේ ගනුදෙනු වෙනවයි කියලා මොන මතක තියාගන්න ගනුදෙනු දීම ඊට පස්සේ අපි දැන් කතා කරා ඉල්ලුම ඊට පස්සේ අපි දැන් කතා කරන්නේ මම ගනුදෙනු අන්න ළමයි ගනුදෙනු දැන් තමයි නිර්වචනය කරන්න යන්නේ ගනුදෙනු දැන් තමයි නිර්වචනය කරන්න යන්නේ ගනුදෙනුවක් කියලා කියන්නේ මොකක්ද ඒකත් හරිම ලේසි දෙපාර්ශවයක් අතර වටිනාකමක් ඇති යමක් වෙලදාම් වීම හරිම ලේසි මොකද දෙපාර්ශවයක් අතර වටිනාකමක් ඇතියම වෙලදාම් වීම ගනුදෙනුයි බලන්න මේ වෙලාවේ පාවිච්චි කරලා තියෙන වචන උවමාරුට දාලා තියෙනවා ගනුදෙනු ගනුදෙනුට දාලා තියෙනවා වෙලදාම් වීම හරි ඔන්න පොයින්ට් එක ඔන්න හයිලයිට් කරගන්න දැන් ඕගොල්ලෝ ලියා ගන්න ඉස්සරහින් ගනුදෙනු ඉස්සරහින් ඊතලයක් දාලා වෙලදාම් වීම ලියා ගන්න ඕව හරියට පොයින්ට් දැනගත්තොත් ලකුණු ටික අතේ තියෙනවා නිකම්ම රයිට් වටිනාකම එහෙනම් ගනුදෙනු කියන එකේ නිර්වචනය මම ආයි නැවත නැවත කියන්න ඕනේ මොකද්ද වටිනාකමක් ඇතියම දෙපාර්ශවයක් අතර වෙනදාම් වීම ගනුදෙනුමයි ඔන්න ඊට පස්සේ පටන් ගන්නවා වටිනාකම මේ හැම එකක් ඇතුළම තියෙන වචන ටික දැන් තමයි එක්ස්ප්ලেইন කරගෙන යන්නේ වටිනාකම වටිනාකම කියලා කියන්නේ ඕගොල්ලෝ කොහොමද වටිනාකම මයින්නේ ඔයාට දැන් කිසි දෙයක වටිනාකමක් දැනෙන්නේ අපි යමු පීසා හට් එකකට මේ දවස්වල පීසා හට් එක පීසා එකක් රුපියල් 1200 300 මෙහා නෑ පර්සනල් පීසා එකක් තුනක් පොඩි 1200ක් විතර වෙනවා මීඩියම් සයිස් එක රුපියල් 1800 ගණන් විතර වෙනවා හෝ 2000 ගණන් වෙනවා ලාජ් එක 3000 ගණන් විතර වෙනවා හරි එතකොට පීස් එකක් කන්න ඔයා මීඩියම් සයිස් එක රුපියල් 2000කට කනවා නෑ ඒකත් තෝනේ පර්සනල් සයිස් පීස් එකක් ගමු 1200 මෙන්න මෙච්චර පොඩි ලවුමක් දෙන්නේ එච්චාවේ වේග කන්න හරි පොඩි පීස් එකක් කැරි හතරට කපන 1200 එතකොට ඔයා ගෙවන මුදලට ඔයාට ප්‍රමාණවත් තෘප්තියක් ලැබෙනවාද කියලා බැලුවොත් ඔයා සල්ලි ගමු 1200ක් හැබැයි ඔයාට එච්චර සතුටක් ආවිද ඒක කාලා හැබැයි ඔය 1200 අරගෙන රයිස් කඩේකට ගියා නම් චයිනීස් කඩේ ඇති වෙනකන් තියෙනවනේ ෆුල් රයිස් එකක් කාලා මික්ස් රයිස් එකක් රුපියල් 800 900 950 මික්ස් රයිස් එකක් කාලා කොකා කොල දෙහි බීලා යෝගට් එකකුත් කාලා අවසානයේ චුවින් ගම් එකක් කන්න පුළුවන් අන්න ඔයා තෘප්තිමත් බඩ පැලෙන කාලා පැහැදිලිද එහෙනම් ඕගොල්ලෝ වටිනාකම මයින්නේ කොහොමද පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය තෘප්තිමත් කිරීමට නිෂ්පාදිතයකට ඇති හැකියාව පිළිබඳව පාරිභෝගිකයා විසින් කරන ලබන සමස්ත ඇගීම මොකද්ද වටිනාකම කියලා කියන්නේ පාරිභෝගික අවශ්‍යතාවයක් තෘප්තිමත් කිරීමට නිෂ්පාදිතයකට කැම ප්ලේට් එකට
නිෂ්පාදිතයකට කි හැකියාව පිළිබඳව පාරිභෝගිකයක් කරන ලබන ඇගීම නැත්නම් සමස්ත ඇගීම අපි කියනවා වටිනා ප්‍රමාණ මම තමයි ඇගීම ලක් කරන්නේ මේක හරියන්නේ නැත්නම් මම මේක නියමයි යයි මේ ගන්නට පට්ට ලාබයි පට්ට වටිනවා අපි කියනවා නේද මාර විදිහට වටිනවා තැනකට ගිහින් එක වටින්නේ නැත්නම් මේක පාඩුයි කියලා කියනවා එහෙනම් වටිනාකම කියන්නේ මේ වගේ අර්ථයක් මොකද්ද පාරිභෝගිකයගේ අවශ්‍යතාවය තෘප්තිමත් කිරීමට යම් නිෂ්පාදිතයකදී හැකියාව පිළිබඳව පාරිභෝගිකයා විසින් කරන ලබන සමස්ත ඇගීම එහෙනම් වටිනාකමේ සීක්‍රට් වචනේ මොකද්ද ඔයා හිතන් ඉන්නවා අපට සිටි මේ වගේ සයිස් එකකින් මේ වගේ පේනකට මේ වගේ ලස්සනට ඔක්කාර gift එකක් ඔයා බලාගෙන ඉන්නවා ඒක තියෙනවා නම් සුපිරි කියන්නේ අපි ඔයා ඉන්ටර්නෙට් එකේ දැක්කා ඒක තියෙනවා නේ අපි කියලා බලමු අපට සිටි ගිය ගමන් දකින්නම තියෙන ඕක පට්ට සර්ප්‍රයිස් මොකද වෙන්නේ ඔයා බලාපොරොත්තු වෙච්ච විදිහට මේක තියෙනවා මොකද ඔයා බලාපොරොත්තු වෙච්ච විදිහට මොකද තියෙනවා එහෙනම් ඔයා මොකද වෙන්නේ සතුටු වෙන්නේ ගාන කී වුණා කමන්නේ සර් දෙන්න මටත් එහෙම වැඩක් වෙලා තියෙනවා මම නැති මං ගන්න ගිහිල්ලා ප්‍රධාන කඩවල් කීපයක මම කිව්වා හම්බුන්නේ නැහැ මගේ ආසාව තිබ්බ එක ඒ ආසාව ඒ ක්වොලිටි එකට ඒ රෙද්ද ඒ කලයක දකින්න එක එක දවසක් මම ගියා කඩේකට ඒ කඩවල් වල ගිහිල්ලා එන ගමන් පොඩ්ඩක් අස්සේ මම යන ගමන් දැකලා ඒකට ගියා කියනවා කියන්නකෝ ඒ විදිහට මමත් ඔයගෙ තෘප්තිමත් ලක්කොර ඒ විදිහටම මම ආසකට විදිහම තියෙනවා ගාන සැරයි මොකද කරන්නේ හරියන්නේ නැහැ වෙන කොහෙවත් ඇත්තෙත් නැහැ මේකට වෙනම වෙනම ඔප්ෂන් ඇත්තෙත් නැහැ අල්ලි ගියනක් තමයි මම ගිහින් ගත්තා අන්න ඒකයි එහෙනම් තෘප්තිමත් නම් මම ගේන ඕන ගන්න අන්න ඒ වගේ තමයි එහෙනම් තෘප්තිය කියන එක නිර්වචනය මොකද්ද පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරය නිෂ්පාදිතේ නිර්මාණය කිරීම තුලින් ඔහු අත්පත් කරගන්න සතුට මොකද්ද මම බලාපොරොත්තු වෙන ආකාරය නිෂ්පාදිතේ නිර්මාණය කිරීම තුලින් මම බලාපොරොත්තු වෙන සතුට ඒක තමයි තෘප්තිය කියලා කියන්නේ එහෙනම් තෘප්තිය ඉස්සරහින් දාගන්න පාරිභෝගිකයා අත්පත් කරගන්න ලබන සතුට ප්‍රශ්නයක් කරන්න ඕනේ අපි. පරණ ප්‍රශ්න ගොඩක් තියෙනවා. I don't know.
අපි ඉස්සරහට යමු. ප්‍රශ්නයක් තිබ්බා මට ඒක දැන් මතක නැහැ කොයි තිබ්බ කියලා. අම්ම මේ ඉස්සරහට. බලන්න භාණ්ඩ හා සේවා වර්ගීකරණය පිළිබඳ ගැලින් සටහනක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට. දැනටමත් අපේ ළමයි මේ වගේ දැන දන්නවා. දන්නේ නැහැ කියලා අපි හිතාගෙන කියලා දෙමු. මෙන්න මේක. අපිට භාණ්ඩ හා සේවා වර්ග කරන්න පුළුවන් කීපයකට. ප්‍රධානම පදනම භාණ්ඩ හා සේවා වර්ගීකරණය. අපි මේකල දාමු දුන්නු නිෂ්පාදිතය. නිෂ්පාදිතය. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩා ගන්නවා. මොකද්ද? එකකට අපි කියනවා භාණ්ඩ අනිත් එකට අපි කියනවා සේවා. මම ප්‍රශ්නයක් අහනවා ළමයි ඔයගොල්ලන්ගෙන්. ප්‍රශ්නයක් අහනවා. මෙහෙම නිෂ්පාදිතේ භාණ්ඩ හා සේවා විදිහට වර්ග කරේ මොන පදනම මතද? මොකද්ද? අර දේශපාලනඥයෙක් අහනවා ඔයා ඔය වාක්‍ය කියන්නේ ඔයා ඔය දේ කියන්නේ මොන පදනම මතද? ඔප්පු කරන්න පුළුවන්ද? ඔප්පු කරන්න පුළුවන් කියලා නඩුදාන නඩුදාන ඔප්පු කරන්න ඕනේ. එකම අපේ නායකතුමා බලපයින්නේ. එහෙමද කියන්නේ? භාණ්ඩ හා සේවා විදිහට ඔගොල්ලෝ වර්ග කරේ මොන පදනම මතද? මොකද පදනම? භාණ්ඩ නම් මම පදනම ඔයාලට කියලා දෙනවා. භාණ්ඩ නම් ස්පර්ශ කරන්න පුළුවන් අල්ලන්න පුළුවන් ස්පර්ශ කරන එකමනේ එකම අදහස අල්ලන්න පුළුවන් ඒවත් ස්පර්ශ කරන්න පුළුවන් දකින්න පුළුවන් වර්ණය පේනවා අපිට ගඳ සුවඳ බලන්න පුළුවන් එහෙනම් භාණ්ඩවල ඒ ලක්ෂණ තියෙනවා සේවාවල ඒ ලක්ෂණ තියෙනවද බැ පොඩිම කිව්වොත් භාණ්ඩ ස්පර්ශ කරන්න පුළුවන් සේවා ස්පර්ශ කරන්න බැ එහෙනම් මොන පදනමද දැමුවොත් ඒ මොකලගේ පේපර් එකේ ඕගොල්ලෝ දාන්න ඕනේ ස්පෘශ්‍යතාවය මත මොකද්ද ස්පෘශ්‍යතාවයේ මත ස්පර්ශ කරන්න පුළුවන්ද බැයිද කියන දේ මත තමයි මේ භාණ්ඩ වර්ගීකරණය කළේ පැහැදිලි වෙන්න ඕනේ ස්පෘශ්‍යතාවයේ මත නැවත නම් භාණ්ඩ අපිට කොටස් දෙකකට කඩා ගන්න පුළුවන් එකක් අපි කියනවා කල් පැවැත්ම අනුව එක පදනමකට අනුව අපි කියනවා මේ පදනම කල් පැවැත්ම ඒක මේකත් පදනම මේක අංක 1 මේක අංක 2 කල් පැවැත්ම අනුව තව එකක් අපිට කඩා ගන්න පුළුවන් භාවිතය අනුව භාවිතය අනුව කල් පැවැත්ම අනුව නම් හරිම ලේසි කල් පවතින භාණ්ඩ කල් නොපවතින භාණ්ඩ දන්නවනේ කල් පවතින නැති භාණ්ඩ අපි දන්නවා වීදුරු භාණ්ඩ නම් මනම් කල් පවතින්නේ නැහැ කල් පැවැත්ම අනුව ඒවා කොහොම කෙටි කාලීනයි ඒ වගේම ආහාර ජාති තියෙන පාම් මනිස් අනම්මන ඉක්මනට රක් කරන දේවල් මස් එහෙම කෙටි කාලීනයි කල් නොපවතින දේවල් කල් පවතින භාණ්ඩ වර්ග තියෙන උන් තරම් අපි දැන් ඔය ගත්තොත් එහෙම බිස්කට් පැකට් එකක් එහෙම මාස ගණනක් තියෙනවා කිරි පැකට් එකක් මාස ගණනක් තියෙනවා අවුරුද්දක් විතර තියෙනවා අර වේවත් බිස්කට් ඔය මොනවා ෆැමිලි පැක් අනම්මන කියලා ආයි ටින් කරපු ආහාර උන් තරම් කායක් තියෙනවා හරි භාණ්ඩ භාවිතය අනුව ගත්තොත් එහෙම නැවත කොටස් අපිට දෙකකට කඩා ගන්න පුළුවන් එකකට අපි කියනවා පාරිභෝගික භාණ්ඩ අයින්තර අපි කියනවා ආර්මික භාණ්ඩ මේ භාණ්ඩ වර්ගීකරණය ඔයගොල්ලන්ට පළවෙනි පාඩමේදී තිබ්බා පළවෙනි පරණ සිලබස් එක ගනු සිලබස් එකේ මේ වර්ගීකරණය නැත මේක ඉන්නේ මාකටිං වලදී නමුත් අපි ඉගෙන ගන්නවා මොකද වරදක් නැහැ ඒතකොට ඒ කාලේදී අපිට ඉක්මනට තව ඉස්සරහට යන්න පුළුවන් පාරිභෝගික භාණ්ඩ මොන පදනම අනුවද ගන්න ඉගෙන භාවිතය අනුව ඔන්න පදනම තුනම භාවිතය අනුව ඔබලා ටියුට් එකෙත් මේවා දාගන්න ඕනේ කොහොම අපිට වෙලාව දෙනවා භාවිතය අනුව අපිට ප්‍රොඩස් දෙකකට කඩා ගන්න පුළුවන් පාරිභෝගික භාණ්ඩ කාර්මික භාණ්ඩ භාවිතය අනුව කියලා කියන්නේ අපි පාවිච්චි කරන්නේ මොන දෙයකටද කොහොමද අපි මේවා පාවිච්චි කරන්නේ අපි පාවිච්චි කරන ආකාරය අනුව කඩනවා කොටස් දෙකකට අපි යම් කිසි භාණ්ඩයක් පාවිච්චි කරන්නේ අපේ ගෙදර පාරිභෝජන නම් මම කාලා බීලා ඉවර කරන්න නම් මම ඒවා දානවා පාරිභෝගික භාණ්ඩ උඩට මොකද යම් කිසි භාණ්ඩයක් මම පාවිච්චි කරන්නේ මට කන්න බොන්න මට පාරිභෝජනය කරන්න අපේ ගෙදර කට්ටියට පාරිභෝජනය ගන්න මෙන්න පාරිභෝගික භාණ්ඩ යම් කිසි භාණ්ඩයක් මම පාවිච්චි කරන්නේ තවත් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න මම ඒකට කියනවා කාර්මික භාණ්ඩ කියලා මොකද යම් කිසි භාණ්ඩයක් මම මෙලද බලෙන් අරගෙන පාවිච්චි කරන්නේ තවත් දෙයක් හදන්න නම් තව නිෂ්පාදිතයක් කරන්න මම ඒක කාර්මික භාණ්ඩ කියලා මම දන්නවා අයිඩියා එක පැහැදිලි පාරිභෝගික භාණ්ඩ හරි ලස්සනයි කොටස් හතරකට හදා ගන්න පුළුවන් නේද අපි අංකිකර කියනවා පහසු භාණ්ඩ මේව ඔයගොල්ලෝ දන්නවා සාප්පු භාණ්ඩ
විශේෂිත භාණ්ඩ නොසෙවූ භාණ්ඩ මොනවා ළමයි පාරිභෝගික භාණ්ඩ නැවත කොටස් හතරකට හදා ගන්නවා පහසු භාණ්ඩ උදාහරණයක් කියන්න මට පහසු භාණ්ඩයක් මම නිර්වචනය කියපුවොත් එහෙනම් මෙන්න මේ පහසු භාණ්ඩයක් ඉන්නේ මොකද්ද අපි නිරන්තරයෙන් මිලදී ගන්න දේවල් අපි කියන පහසු භාණ්ඩ පහසුවෙන් මිලදී ගන්නවා වැඩි මහන්සියක් නැහැ වැඩි වෙලාවක් කැප කරන්නේ නැහැ වැඩි මුදලක් යන්නේ නැහැ නිතර ගන්න දේවල් අපි කියන පහසුයි මට පහසු භාණ්ඩයක් මොනවාද ටොපියක් කාණේ පත්තරයක් ගන්න එක පාන්ගිරියක් ගන්න එක ඔයා පාන්ගිරියක් ගන්න කියලා පස්සේ ඒවල බලලා බර කිරලා අංකල් මේක මට පාට පොඩක් අවුලි පිච් එකක් තියෙන පොඩ වෙලෙකක් නැද්ද ඒකත් හොඳට බලලා මේකත් පොඩක් අවුලි පොඩ කැල්ලක් වෙන එකක් නැද්ද එහෙම බලන්නේ නැහැ නේද නැහැ පාන්ගිරිය ගන්නකොට පත්තරයක් ගන්නකොට හොඳට පෙරලලා පෙරලා පිටු ගමු වෙලා අංකල් මේ චුට්ටක් මේක පොඩක් තැයිලා තියෙනවා නැත්නම් අපිට ඉතින් ඇදලා තියෙනවා එහෙනම් මේක නේම වෙන එකක් දෙන්න එහෙම කියන්නේ පාස් බාන්න ඕගොල්ලෝ පෑන් පැන්සල් ඉන්න පුළුවන් ටූත් පේස්ට් ඉන්න පුළුවන් සබන් කෑල්ලක් ඉන්න පුළුවන් සිල්ලර කඩේ තියෙන ගොඩක් දේවල් ඕගොල්ලෝ නිරන්තරයෙන් ගන්නවා නම් ඒ ගන්න දේවල් පහසු භාණ්ඩ සිල්ලර කඩේ විතරක් නෙමෙයි ඕගොල්ලෝ ෆොටෝකෝපි ගන්නවා නිතර නිතර ඒකත් ඔයාලට පහසු භාණ්ඩයක් වෙන්න පුළුවන් පැහැදිලිද රයිට් පහසු භාණ්ඩ කියලා කියන්නේ මොනවද නිරන්තරයෙන් මිලදී ගන්න භාණ්ඩ හරි උදාහරණ ඕනේ සාප්පු භාණ්ඩ සාප්පු කියලා කියන්නේ ෂොපින් යන භාණ්ඩ නේ ෂොපින් කරන්න යන භාණ්ඩ ආ ෂොපින් කරන මතක් වෙනවා එඳුම් තැලඳුම් පාවහන අපි ෂොපින් යන්නේ ඇඳුම් ගන්න අපි සෙරෙප්පු ගන්න යනවා ෂොපින් සෑහෙන දවසක් කැප කරනවා දවසම ඉවරයි මොකක්ද ඒ කියන්නේ අපි යම්කිසි වෙහෙස මහන්සියක් දරනවා මේ සාපු භාණ්ඩ මිලදී ගන්න ඒ වගේම පොඩි කොල්ටි වැයක් කරනවා මොකද්ද මිල හා ගුණත්වය සංසන්දනය කරනවා මොකද්ද කරන්නේ ප්‍රයිස් එකයි කොල්ටි එකයි සංසන්දනය කළා තමයි සාපු භාණ්ඩ ගන්න යන්නේ මම ඒකයි කලින් උදාහරණ කිව්වේ ඕගොල්ලෝ ගිහිල්ලා ඇඳුමක් තෝරනවා ඒක සෙට් වෙනවා හැබැයි ඒකේ බලනවා ඕගොල්ලෝ මිල කීයද මේකේ කොලිටි මැටීරියල් එකක්ද කියලා බලනවා එහෙනම් මිල හා ගුණත්වය සංසන්දනය කරමින් වැඩි මිහිස මහන්සියක් දරලා මිලදී ගන්න භාණ්ඩ අපි කියන සාප භාණ්ඩකයි right උදාහරණ දීලා එඳු බලු පාවා විශේෂිත භාණ්ඩ කියලා කියන්නේ ස්පෙෂල් භාණ්ඩයක් ඔයාට ජීවිතයේ වැදගත්ම ස්පෙෂල් භාණ්ඩයක් මොනවද අපි රත්තරන් බඩු උදේ හවස දාන්න නැහැනේ සිල්ලර බඩු කඩේ කියලා රත්තරන් බඩු ඉල්ලන්නේ නැහැනේ නැහැ එහෙනම් රත්තරන් බඩු ස්වර්ණාභරණ කියලා කියන්නේ මොනවද ඔයාට විශේෂිත භාණ්ඩයක් ඒ වගේම අපි හැමෝගෙම ඩ්‍රීම් එකක් තමයි මොකද්ද? ටැක්ස් එකක් පදින එක. මොකද්ද? ටැක්ස් එකක් පදින එක. ටැක්ස් මොකද පදින්නේ සර්? ටැක්ස් දෙවනවානේ. නෑ. ලංකාවේ වාහනවල අපි පදින්නේ වාහනයක් නෙමෙයි ටැක්ස් එකක්. 100 200ක් විතර ටැක්ස් තියෙන වාහනයක්. ඒතර මේ යන්නේ වාහන සැප්පහසු වුණාට වටේ අරවල තියෙන්නේ ටැක්ස්. එහෙනම් වාහනයක් මෝටර රථයක් කියලා කියන්නේ මොකද්ද එහෙනම්? විශේෂිත භාණ්ඩයක්. අපි මෝටර රථයක් ගන්නවද ළමයි මාස 3 තුනට? අවුරුදු දෙකක් උතර නෑ නේද අපි අවුරුදු දෙක තුනක් හතරක් පහක් වෙන්න පුළුවන් සමහර අවුරුදු 10ක් වෙන්න පුළුවන් සමහර ජීවිත කාලයක් වෙන්න පුළුවන් අපි පාවිච්චි කරනවා නේද එහෙනම් අපි මෝටර රථයක් කියලා කියන්නේ අපි නිරන්තරයෙන් මිලදී ගන්න නෑ හැබැයි අපි ආස කරන භාණ්ඩේ සෑහෙන මහන්සියලා සෑහෙන කැපකිරීමක් කරලා කලාතුරකින් මිලදී ගන්න විශේෂිත භාණ්ඩයක් හරි මෙන්න මේවායේ මිල කොහොම ඉහළයි මේවා විකුණන දැන් කොහොම අඩුයි මෝටර රථ ගන්න පුළුවන් ද ඕගොල්ලන්ට දැන් මේ රත්නපුරේට ගියොත් මොන මෝටර රථයක් ගන්න පුළුවන් යන ගමන් අපි කාර්යයක් කරায়ම් එහෙම බෑ මෝටර රථ ගන්න වෙනම තැන් වලට යන්න ඕනේ මේවා බෙදා හැරීමේ මධ්‍යස්ථාන බොහොම සීමිතයි විශේෂිත භාණ්ඩ නොසෙවූ භාණ්ඩ තමයි ආතන භාණ්ඩ જાති මොනවද නොසෙවූ භාණ්ඩ ආතන කියලා කියන්නේ නොසෙවූ භාණ්ඩ වල ඕගොල්ලෝ වෙළඳ පොලේ තියෙනවා නොසෙවූ භාණ්ඩ වෙළඳ පොලේ තියෙනවා හැබැයි ඔයා පිළිදී ගන්න උත්සාහ කරන්නේ උදාහරණයක් ඔයා යනවාද මේ දවස්වල ෆාමසි ගානේ මේ මිස් එක්ස්කියුස් මී මේ දවස පොඩ්ඩක් කෑම එහෙම ලංකාවේ આવුණු මේ නැද්ද මේ හොඳ බෙහෙතක් හරි අලුතෙන් ට්‍රෙන්ඩින් ආපු බෙහෙතක් තියෙනවා හොඳ බෙහෙතක් තියෙනවා දිය වැඩි ආවට ඔය හොයනවද ෆාමසි වල නැත්තම් ඉන්ෂුරන්ස් කම්පැනි ගාන ගිහිල්ලා එහෙම ලිස්ටිරියා කියලා රෝගයක් තියෙනවා බඩේ යනවා බඩේ යමුද පාත් වෙනවා මැරලා යනවා මේක ආවරණය කරන්න පුළුවන් ඉක්මනට කියන්නේ දැන් තැන් වලට කියලා යනවද ඔයා නෑ ඔයා යන්නේ ඒ කියන්නේ වෙළඳ පොලේ දැනට තියෙනවා බෙහෙත් ද්‍රව්‍ය තියෙනවා ජීවිත ආරක්ෂණ ආවරණ තියෙනවා. හැබැයි ඔයා මිලදී ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකත් ඔයාලට මොකද්ද? නොසෙවූ භාණ්ඩය. තව එහෙම වෙළඳ පොලේ තියෙන බව ඔයාලා දන්නේවත් නැහැ. ඔයා බලන්න ජීවිතය වල බෙහෙත් තියෙනවස. ආ එහෙමයි. අපි හොඳ ලෙඩක් ගමු. HIV/AIDS. HIV/AIDS වල බෙහෙත් තියෙනවස මම කියන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට උනන්දු වැඩි වෙනවා. නෑ HIV වල බෙහෙත් නෑ තාම බෙහෙත් නෑ. හරි නම් බෙහෙතක් නැ බෙහෙත් කරන්න පුළුවන් කියලා කියනවා ඉතින් දන්නේ ආරංචි ඇරිලා හරි මම බෙහෙතක් නැ ලංකාවේ HIV රෝගී ප්‍රමාණය ගියා උත්ය අවසානයේ වෙද්දී අර ආර්ථික අර්බුදයත් එක්ක කඩා වැටෙද්දී
කාන්තාව වැඩි පිරිසක් ගණිකා සේවයේ නිරත වෙද්දී අවුරුදු 28ක් 21ක් අතර පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් HIV වලට උත්තුලා තිබෙනවා. ඒ කවුද? ඒ ඉරවතන මට්ටමේ අස්සාවල කරන මට්ටමේ තරුණ පරම්පරාව HIV වලට උත්තුලා. එහෙම කියන්නේ HIV වලට බෙහෙන්නේ නැහැ. ඇත්තටම මම දන්නේ නැහැ. හරි. එහෙනම් මටත් ඒක මොකද්ද? නොසෙමු බලන්න. වෙළඳපොලේ තියෙනවා මම හොයන්නේ. නොසෙමු. පැහැදිලිද? එහෙනම් නොසෙමු බාණ්ඩ කියලා කියන්නේ උදාහරණයක් මියු උදාහරණ ටිකක් දෙන්න පුළුවන්. මොනවද? සොහොන් පොත්. පොරොන්දු පැත්ත යනකොට එහෙම දකින්න පුළුවන්. පාරයිනේ තියෙනවා මෙහෙම ගල් වල ගහපුවා, ටයිල් කැටේ ඇඳපුවා, එහෙම එහෙම තියෙනවා ප්‍රින්ට් කරපුවා සොහොන් පොත්. දැන් මම මම මේ දවස් ප්ලෑන් කරලා නැහැ සොහොන් පොතක් ගන්න ඕනේ. සොහොන් මිනි පෙට්ටියක් විතර ගෙනත් තියාගන්න ඕනේ. එහෙම නැහැ. කාර්මික භාණ්ඩ තමයි කොටස් තුනයි. පොඩ්ඩක් වෙලා අහන් ඉන්න. පළවෙනි එක ද්‍රව්‍යහා කොටස්. අපි මෙතෙන්ට කියන්නේ ද්‍රව්‍යහා කොටස් කියලා කියන්නේ යම්කිසි නිෂ්පාදිතයක් නිර්මාණය කරන අපි නිපදවන පාවිච්චි කරන අමුද්‍රව්‍ය. අපි කියනවා ද්‍රව්‍යහා කොටස්. අමුද්‍රව්‍ය. ද්‍රව්‍යහා කොටස් ප්‍රාග්ධන අයිතම. ඔයා එකවුන්ටින් වල ප්‍රාග්ධනය කියලා වර්ග කරනව නේද? අයිතිකරව යොදන සල්ලි ඒ වගේම ප්‍රාග්ධන වත්කම් කියන. මම මෙතෙන්ටත් ගන්න ඉන්නේ ප්‍රාග්ධන වත්කම් කියන. උදාහරණ මොනවද? කොට නැගිලි යන්ත්‍ර උපකරණ මෝටර රථ ඕගොල්ලන්ගේ නිෂ්පාදිතයක් නිර්මාණය කරන ඒ භාෂිත පාවිච්චි කරන ක්‍රියාවලියට මිනිස්සු විසින් නිර්මාණය කරන ප්‍රාග්ධන අයිතම පාවිච්චි කරනවා නිමි භාණ්ඩ පාවිච්චි කරනවා ඔයාලගේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නිමි භාණ්ඩයක් ප්‍රාග්ධන අයිතමක් පාවිච්චි කරනවා අපි ඒක කියනවා ප්‍රාග්ධන අයිතම කියලා නැත්නම් නිමි භාණ්ඩ පාවිච්චි කරනවා අපි කියනවා ප්‍රාග්ධන අයිතම යන්ත්‍ර සූත්‍ර මෝටර රථ කොට නැගිලි තැපයුම් ව්‍යාපාර සේවා ඔන්න පොඩ්ඩක් පැටලෙන දැන මේ වර්ණ කරන්නේ ඔය භාණ්ඩ ඇයි මේ සේවාවක් ගෑවුනේ ඔව් ඒක ප්‍රශ්නයක් ඒක මෙහෙමයි වෙන්නේ මේ සේවාවල් මේ සැපයුම් හා මේව ඇවිල්ලා නිෂ්පාදන ක්‍රියාවලට පාවිච්චි කරන කෙටි කාලීන භාණ්ඩ හා සේවා මොනවද කෙටි කාලීන වැඩි පැවැත්මක් නැති කෙටි කාලීන භාණ්ඩ හා සේවා උදාහරණයක් විදිහට කෙටි කාලීන භාණ්ඩයක් තමයි අපි නිෂ්පාදන ක්‍රියාවලියේ පාවිච්චි කරනවා ඕකේ නන අවුට්පුට් එක ලියාගන්න මම මෙච්චර භාණ්ඩ 10ක් කව 15ක් කව මේව වැරදි නම් මොනවද ඒක ඔයගොල්ලෝ කොහොමද පාවිච්චි කරන්නේ එන සේවකයන්ගේ නම් මාත්‍රන් මේක ඔයගොල්ලෝ පාවිච්චි කරනවා මොනවද ඒවා කෙටිකාවේ භාණ්ඩ තව අපි සේවාවන් පාවිච්චි කරනවා ළමයි අපේ යන්ත්‍ර සූත්‍ර නඩත්තු කරන්න අපි රිපෙයාර් කරා අපි ලිහිසි තෙල් පාවිච්චි කරලා කෙනෙක්ව පිටින් ගෙන්නලා අපේ යන්ත්‍රේ සර්විස් කරලා දෙන්න මචං මේක පොඩක් ගෙවර එකක් නැත්තම් මේක මචං පොඩි කාර්මික ආවදෝෂයක් කියලා මේක හදලා දෙන්න කෙනෙක්ගේ සේවාවක් කරනවා ඒක කෙටිකාරී ඒ වගේම ව්‍යාපාර උපදේශන සේවා නීතිඥ සේවා ආයෝජනය පිළිබඳ සේවාවන් බදු උපදේශනය ඒවත් සේවාව ව්‍යාපාර සේවාවන් කියන නෝම ඕවත් ඇවිල්ලා අපිට කෙටි කාලින භාණ්ඩහා සේවා වෙනවා ඒක අපි භාවිතය අනුව පාවිච්චි කරන කාර්මික භාණ්ඩයක් වෙනවා මොකද අපි භාණ්ඩහා සේවා නිෂ්පාදනය සඳහා තමයි ওই දේවල් පාවිච්චි කරන්නේ ව්‍යාපාර උපදේශනය ගන්න තවත් භාණ්ඩයක් සේවාවක් හදන්න ඊට පස්සේ අවසාන කොටස ළමයි හරිද සේවා අපි වර්ග කරගත්තේ නැහැ සේවා වර්ග කරගත්තේ නැහැ මොනවද කියන්නේ සේවාවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන් ඍජු සේවා සහ උපකාරක සේවා එහෙම නැත්නම් සහාය සේවා ඍජු සේවාව කියන්නේ මොකක්ද ඍජු සේවාවක් කියන්නේ ඍජුයි ඩිරෙක්ට් ඩිරෙක්ට් කියලා කියන්නේ සේවාව නිපදවන පුද්ගලයාගෙන් ගන්න කෙනා ඩිරෙක්ට් ගන්න ඕනේ අතරමැදියෙක් කවුරුත් නැහැ මොනවාද උදාහරණ මොනවාද උදාහරණ ඔයා කියන මේ මගේ බඩ යමාරුවක් තියෙනවා ගිහිල්ලා පොඩ්ඩක් පිටියක් අරන් ඉන්නලා අම්මට කරන්න පුළුවන් දෙයක් කරන්න බෑ ඇයි වෛද්‍යවරයාගේ ඩිරෙක්ට් සේවාව ගන්න අවශ්‍ය කරන පුත්කලම ලෙඩේ තියෙන පුත්කලම යන්න ඕනේ වෛද්‍ය සේවාව මොනවද ඍජු සේවාව ඒ වගේම අපිට ගන්න පුළුවන් තව සේවාව ගුරු සේවය හරි අධ්‍යාපන සේවය ඒකත් ඍජු සේවාවක් අපිට
ඊට පස්සේ උපදේශනයේ එහෙම නැත්නම් ඕගොල්ලෝ රූපලාවන්‍ය ශේෂ්ත්‍රය යනකොට කොණ්ඩ කපන්න මේකප් කරනම්මනම් කරන්න නේද වෙඩින් දෙකට යන ලෑස්තිලා මේකප් කරගන්න යනවා නංගිව නංගි මේකප් කර වරෙන් මම මට මේ අඳින්න තියෙනවා එහෙම කියලා කියනවා නෑ ඉරෙක් ගන්න යනවා මිනිස් සේවාව දැන් මේවා ව්‍යාපාර පැත්තෙන් කතා කරද්දී ඉතින් අපි ඇත්තටම නිෂ්පාදනය ව්‍යාපාර නිෂ්පාදිත පැත්තෙන් කතා කරන්න ඕවා තමයි උදාහරණ වෙන්නේ උපකාරක සේවාවන් කියන කියන්නේ මොකද්ද මේ ව්‍යාපාර වල වැරදි කරා යද්දී ඒ වැඩ වලට පහසුවක් සපයන සේවාව ව්‍යාපාර නිෂ්පාදන ක්‍රියාවලියට ව්‍යාපාර කටයුතු වලට පහසුකම් සපයන සේවාවන් අපි හඳුන්වනවා උපකාරක සේවා කියලා. මේ හැම දෙයක්ම නෝට් එක පොතේ තියෙනවා. හරිද? ඔයගොල්ලන්ට කියව ගන්න විතරයි තියෙන්නේ, කියවලා ඉඳහ ගන්න විතරයි තියෙන්නේ. සමහර ළමයින්ට පුළුවන් මම මේ කියන වෙලාවේ පොඩක් අම්මලි ගතියක් ආවත් එම නෝට් එක ඉරිගහ ගන්න ප්‍රශ්නයක් නැහැ. උපකාරක සේවාවන් කියලා කියන්නේ එහෙනම් ව්‍යාපාර කටයුතු වල සහාය වන පහසුකම් සලසන සේවාවන්. ප්‍රධාන වශයෙන් උපකාරක සේවා පහක් තියෙනවා. හරියට කටපාඩම් කරලා ලේසි බැංකු රක්ෂණය ප්‍රවාහනයේ සංවේදනය කපඩක් මොකද බැංකු රක්ෂණය ප්‍රවාහනය සංවේදනය කපඩා රයිට් ටියුට් එකේ මේ විතර අදාළව ඔගොල්ලෝ මුලින්ම කරගන්න ඕනේ නිෂ්පාදිතය ළඟ අංක එක දාලා ස්පෘශ්‍යතාවයේ මත කියලා ලියා ගන්න ඕන රතු පෑනේ ස්පෘශ්‍යතාවයේ මත ස්පෘශ්‍යතාවයේ මත ලියලා අංක දෙක කල් පැවැත්ම මත අංක දෙක දාගන්න දාලා රවුම් කරද තුන භාවිතය අනුව එහෙනම් ওই නිෂ්පාදිත වර්ග කරන්න පුළුවන් ආකාර තුනක් පේපර් එකට ඔය වගේ පොඩි දේවල් MCQ වලට අහන්නත් බැරි නේද ඔගලගේ පිටු වලට එන්න ඉස්සරහා නෝට් එක දිගහ ගන්න ඉව ගන්න පැහැදිලි නැත්නම් අහන්න යටි පහක් දෙනවා තනි ගොඩක් වෙලාවට ඉස්ට්‍රයික් කාලෙත් ඔයාලා ඇතුලේ ළමයි පාඩම් කරනවා. ඒ කියන්නේ මෙඩිකල් ළමයි එහෙම අනිවාර්යෙන් ඉතින්ට යනවා. ඉතින් අමුතර ඉදහස් ජීවිතයක් ගැන අර කවුරුත් නැහැ එහෙම බයි කියන්නවත් කවුරුත් නැහැ ඔබ හා කියන්නවත් එපා කියන්නවත් කරන්න කියන්නවත් නැහැ. අපි කරගත්තොත් අපිට කියන මතේ ඉන්නේ. ඉතින් අපි ඉදහසේ ජීවත් වෙනවා. කාගම බලපෑමක් නැහැ. එනම ඉදහස්. ඉතින් ආස ඉදුණා යන්න. ඔය ඉගෙන ගන්න කොච්චර එපා වුණත් ඉගෙන ගන්න ආසාවක් ඇති වෙනවා සේ මාමුනේ. ඒක වෙනම ලෙවල් එකක්. ඩිග්‍රී එකක් ඉවර කරගත්ත ළමයෙක්ට හිතෙනවා මාස්ටර්ස් කරන්න. බලන්න කොච්චර පොසිටිව් ඇටිටියුඩ් එකක්ද කියලා. ධනාකල්පයක්.
හොඳයි මාස්ටර්ස් කරනවා මාස්ටර්ස් කරලා රටකට ගිහිල්ලා මාස්ටර්ස් කරලා ඈ ඒ රටේ පොඩ්ඩක් ජීවත් වෙලා පොත් ජොබ් එකක් කරනවා හැබැයි ජොබ් එකක් කරන්නම කියන ඕනේ මම කියන්නේ ජොබ් එකක් කරන්න ඕනේ ළමයි ඕගොල්ලෝ ඒක තමයි අපේ වැරදි චෙක් මුදන් අපි කරන්න ඕනේ ව්‍යාපාරය දැන් මුස්ලිම් ආගමේ මිනිස්සුන් බලන්න උන් ජොබ් එකක් ගන්න බොහොම කලාතුරකින් උන්ගේ හොඳට මේ කරගත්ත එකෙක් ඇවිල්ලා ජොබ් එකක් කරන්න හැරෙන්න ඉගෙන ගන්න වැඩි උමනාවක් නැහැ උන්ට බිස්නස් කරන්න ඒ සල්ලි තියෙනවා ඉගෙන ගැනීම අත්‍යවශ්‍යම නෑ මිනිස්සුන්ට මිනිහෙක් විදියට දිනුනේ පැහැදිලිද මිනිහෙක් විදියට දැන් ඊටින්ම දැන් ওই පවුල් පා ඇති කරගෙන ළමයි එක්ක ඔය ඇවිල්ලා කොළඹ රෑට බලන්න ඔය වැඩිපුර මිනිස් සිංහල මිනිස්සු මුස්ලිම් මිනිස්සු ඒ මිනිස්සු දවල් දවසේ හම්බ කරනවා ගෑනු අය ඉන්නේ කියලා ඉන්නවා ළමයි බලා ගන්නවා ඒ ළමයි නුගන්නවා රෑට ඇවිල්ලා විනෝද වෙන්න ඕල් ෆේස් පිට නේ වෙන්න පුළුවන් ෂොපින් කරන්න යනවා කරනවා කඩවල වල ගිහලා කනවා වෙන්න පුළුවන් ඉතින් වෙනකන් ජීවිතේ විඳිනවා අපි එක අයක ඌ පොට්ටක් ඇත්තා අනේ ජේ මෙහෙම මෙහෙම කියලා ඌ පොට්ටක් ඇත්තා එහෙමයි ඌ අඬනවා ඌ කියන්නේ ඉතින් අම්මලා තාත්තලා හැඩ ගහනවා අවුරුදු පහක් හයක් යනවා අම්මලා තාත්තා ට්‍රිප් එකක් යන්නේ රෑකට හඩින් කරනවත් කන්නේ එකයි ඉන්නේ අනේ උදේ අට වෙනවා රස්සාව කරනවා පහට ගෙදර එනවා අම්මෝ හරි ටයර්ඩ් මහන්සි ඇවිදින්න බෑ ඊවර දවසක් කව ට්‍රිප් එකක් කරන්න පත්තිය පොඩි රෙස්ට් එකක් ගන්නවනේ පත්තිය පොඩි රෙස්ට් එකක් ගන්න එහෙනම් නැත්තම් තව එක කොටසක් කරලා රෙස්ට් එකක් ගමු තව පොඩි කොටසක් කරමු මොකද අයියා කියන්නේ දැන් රෙස්ට් එකක් අරගෙන 12ට එනවද කොහොමද චැට් එකක් දා දෙන්නේ පැය කාලක විවේකයක් right ව්‍යාපාර ක්‍රියාවලිය නිෂ්පාදන ක්‍රියාවලිය මොකද මම කියුවේ ව්‍යාපාර ක්‍රියාවලිය ව්‍යාපාර ක්‍රියාවලිය කියන්නේ යෙදවුම් නිමවුම් බවට පත් කිරීමේ කාර්යය අපි ඒකට කියනවා යෙදවුම් නිමවුම් බවට නැත්නම් යෙදවුම් නිමවුම් පිළිපොත් නැත්නම් යෙදවුම් හා නිමවුම් පිළිබඳ නිෂ්පාදන ක්‍රියාවලිය යෙදවුම් අරගෙන නිමවුම් හදන නිෂ්පාදන ක්‍රියාවලියට අපි කියනවා ව්‍යාපාර ක්‍රියාවලිය කියලා ඔක රූපසටහනක අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට කොහොමද යෙදවුම් ව්‍යාපාර කාර්යයන් නිමවුම් යදෝන්නන් ಜಾති හතක් තියෙනවා භූමිය ශ්‍රමය ප්‍රාර්ථන විසයකත්තේ කාර්ය දැනුම තොරතුරු පරිම ලේසි කාර්යමු හතක් තියෙනවා ඒ කියන්නේ මේ හත හත දාලා තියෙන කාර්ය හතක් තියෙනවා පරිපාලන මෙහෙයුම් කාර්ය හිමත නිෂ්පාදන කාර්ය අලෙවි කරන කාර්ය මූල්‍ය කාර්ය මානව සම්පත් කාර්ය පරිසර සංවර්ධන කාර්ය තොරතුරු කළමනාකරන කාර්ය මොන කාර්යම් හතයි අවසානයේ නිමව භාණ්ඩ හා සේවා එක්ක භාණ්ඩයක් එක්ක සේවාවක් ඕගලන් ඉස්සරහා පිටවල තියෙන මේ වැනි නිර්වචනත් එක්කම ප්‍රයිට් ඒ ටික බලා ගන්න පුළුවන් මේක ලේසියි එන්න 14 වෙනි ප්‍රශ්නෙට 14 14 තියෙනවා ඉල්ලුම යන කුමක්ද අදහස් කරන්න ඉල්ලුමේ අදහස ඉල්ලුමේ නිර්වචනය ලියන්න මම ඒක දෙනවා ඕවර් 14 එක ඕවර් හරි HW එක දාගන්න ඕවර් ඉල්ලුමේ නිර්වචන ලියා ගන්න ඕගොල්ලෝ රූල් දෙකක් විතර තියාගත්තා නම් ඇති දෙකක් තුනක් ඇති වේවි. ඒකේ 14 දෙවෙනි ප්‍රශ්නේ බලන්න. අවශ්‍යතා වුමනාසා ඉල්ලුම අතරේ සම්බන්ධතාවය පැහැදිලි කරන්න. අන්න. ඉල්ලුම කියන්නේ මොකද්ද? අවශ්‍යතාවයක් සපුරාලීමට අපි නිර්වචනය මතක් කරොත් අවශ්‍යතාවය තෘප්තිමත් කිරීමට අවශ්‍යතාවය සපුරාලීම සඳහා වුමනාවක් ඇතිවීමක් සහ ඒ වුණා තෘප්තිමත් කරගන්න නැත්නම් ඒ අවශ්‍යතාවයක වුණා තෘප්තිමත් කර ගැනීමට නිෂ්පාදිතය මිලදී ගැනීම නැති හැකියාවක්
යන තත්ත්වයන් දෙකම තමයි ඉල්ලුම කියලා කියන්නේ. එහෙනම් ඔය දෙක ඉල්ලුමත් එක්ක සම්බන්ධයි. අපි උත්තරය ලියමු එකට අවශ්‍යතාව වුණා ඉල්ලුම අතර සම්බන්ධතාවය යන මෙන්න මෙහෙම මිනිසාගේ පැවැත්ම තහවුරු කර ගැනීමට මිනිසාගේ පැවැත්ම තහවුරු කර ගැනීමට මූලිකවම සපුරා ගත යුතු දෑ අවශ්‍යතා බවත් මූලිකවම සපුරා ගත යුතු දෑ අවශ්‍යතා බවත් කමාවක් එම අවශ්‍යතා සපුරා ගැනීමට එම අවශ්‍යතා සපුරා ගැනීමට නිෂ්පාදිත වලට ඇති කැමැත්ත හෙවත් ආශාව කැමැත්ත හෙවත් ආශාව උවමනා බවත් කමා එම ආශාව සමග මිලදී ගැනීමේ හැකියාව පවතිනම් එම ආශාව සමග මිලදී ගැනීමේ හැකියාව පවතිනම් ඉල්ලුමක් ඇතිවන බවක් පෙන්වා දිය හැක ඉල්ලුමක් ඇතිවන බවක් පෙන්වා දිය හැක right ඒ ප්‍රශ්නේ ඉවර කරලා පස්සේ 15 වෙනි ප්‍රශ්නය අපිට තියෙනවා ලේසි දැම්ම පුරවන්න පුළුවන් ස්පෘෂ්‍යතාව අනුව නිෂ්පාදිත වර්ග කෙරෙන්නේ කෙසේද නිදසුන් සහිතව පැහැදිලි කරන්න ස්පෘෂ්‍යතාව අනුව නිෂ්පාදිත වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට මොකද්ද ස්පෘෂ්‍ය නම් භාණ්ඩ අස්පෘෂ්‍ය නම් සේවා වර්ග කරන්නේ කෙසේද ඔන්න වර්ග කිරීම නිදසුන් සහිතව පැහැදිලි කරන්න භාණ්ඩ වල නිර්වචනය ලියනවා සේවා වල නිර්වචනය ලියනවා වැඩේ ලේසි ලියමු මෙහෙම ස්පෘෂ්‍යතාවේ මත අංක 1 භාණ්ඩ අංක 1 භාණ්ඩ යන මිනිස් වමනා සපුරාගෙන මිනිස් වමනා සපුරාගෙන භෞතික පැවැත්මක් සහිත ස්පෘශ්‍ය දෑ භෞතික පැවැත්මක් සහිත ස්පෘශ්‍ය දෑ බාණ්ඩවේ ස්පෘශ්‍ය දෑ බාණ්ඩවේ උදාහරණ ගෘහ භාණ්ඩ යන්ත්‍රෝපකරණ ගෘහ භාණ්ඩ යන්ත්‍රෝපකරණ භාණ්ඩ උදාහරණ දෙකක් ලිව්වා අංක දෙක දාලා ලියන සේවා දෙවනි වර්ගීකරණය ස්පෘෂ්‍යතාවය අනුව සේවා ලියන්න මිනිස් අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කිරීම සඳහා එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාකාරකම්
ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාකාරකම් සේවා වේ සේවා ලෙස හැඳින්වේ එමෙතන සේවා වේ right ඊට පස්සේ සේවා වල දැකියගේ සුවිශේෂී ලක්ෂණ ළමයි මම බාණ්ඩා සේවා කතා කරද්දී කිව්වා ඔවා දිදසුන් සහිතව පැහැදිලි කරන්නයි කියලා කියන තියෙනවා ඒක ඒ විදිහටම ටියුට් එකේ තියෙනවා ඒක හෝම්වර්ක් දාගන්න 16 වෙනි ප්‍රශ්නය ඒවා ලියන්න වෙලාව මදි අපිට 16 හෝම්වර්ක් 10 හන්ත දැන් කරමු බාණ්ඩා සේවා අතර සමානකම් හා අසමානකම් අහන්නේ හරි බාණ්ඩා සේවා අතර සමානකම් හා අසමානකම් අහන්නේ ළමයි අසමානකම් නම් ඕගොල්ලෝ දන්න ඕන තරම් නේද බාණ්ඩා සේවා අතර අසමානකම් මොනවද අසමානකම් භාණ්ඩයක් නම් භෞතික පැවැත්මක් තියෙනවා නේද භාණ්ඩයක් නම් භෞතික පැවැත්මක් තියෙනවා සේවාවක් නම් භෞතික පැවැත්මක් නැහැ භාණ්ඩ සමජාති වෙන බව නිෂ්පාදනය කරන්න පුළුවන් සේවාව නම් සපයන්නානු වෙනස් වෙනවා භාණ්ඩ නිෂ්පාදනය කරන පුද්ගලයන් ගලවලා වෙන් කරගන්න පුළුවන් සේවාව එසේ වෙන් කරගන්න බැරි ඉපදවන්නාගේ වෙන් කරන හැටි භාණ්ඩ ගබඩා කළ හැකි සේවා ගබඩා කරන හැටි මොනවද ළමයි සමානකම් ප්‍රශ්න අංක 17 දාගන්න මම සමානකම් ටික ලියන්න දෙනවා අසමානකම් වලට යටින් ඉඳ තියාගෙන ගෙදර ගිහලා ලියා ගන්න. ඔකෝ ටියුට් එකේ තියෙනවා. මොනවද ළමයි සමානකම්? බාණ්ඩ හා සේවා අතර දකින්න පුළුවන් සමානකම්. ඈ බාණ්ඩයි සේවායි මොනවද අපි නම් කරන්නේ පොතුවේ? අපි නිෂ්පාදිත පටු වර්ගීකරණය පුළුල් වර්ගීකරණය කියලා කොටස් දෙකයි. පටු වර්ගීකරණය ඇතුළේ තියෙන්නේ බාණ්ඩ හා සේවා. ඒ කියන්නේ කෙටියෙන් වර්ග කරනවා බාණ්ඩ හා සේවා නිෂ්පාදිත කියන. එහෙනම් මේ දෙකම නිෂ්පාදිත ලියා ගන්න සමානකම් කියලා පොඩි මාතෘකාවක් දාලා ඉගත් ගහලා ලියා ගන්න අංක එක රෝම ඉලක්කම් එක බාණ්ඩ හා සේවා නිෂ්පාදිත වේ සමානකම බාණ්ඩ හා සේවා නිෂ්පාදිත වේ බාණ්ඩ හා සේවා නිෂ්පාදිත වේ දෙවෙනි සමානත්වය දෙවෙනි සමානකම මොකද්ද බාණ්ඩහා සේවා පාවිච්චි කරන්නේ මොන අරමුණින්ද ඔයගොල්ලෝ? ආතල් එකටද? තල්ලි දිනවට? ඇඟ මත කසනවට? නෑ මොකටද? අවශ්‍යතාවය තෘප්තිමත් කරගන්න. ආ ලියන්න එහෙනම් බාණ්ඩහා සේවා තුලින් බාණ්ඩහා සේවා තුලින් අවශ්‍යතාව හා වුණා තෘප්තිමත් වේ. සමානකම. මේ දෙකේම අවශ්‍යතාව හා වුණා තෘප්තිමත් වේ. බාණ්ඩහා සේවා තුලින් අවශ්‍යතා හා වුණා තෘප්තිමත් වේ. ඊළඟට බාණ්ඩහා සේවා ඔගොල්ලෝ කොහෙන්ද ගන්න ගිහිල්ලා? කොහෙන්ද බාණ්ඩ ගන්න? කොහෙන්ද සේවාව ලබා ගන්න? වෙළඳපොළේ නේද? විකුණු කරුවෝ ඉන්නේ වෙළඳපොළේ. එහෙනම් ලියන්න. මේවා වෙළඳපොළ තුල පවතී. මේවා වෙළඳපොළ තුල පවතී. මේවා වෙලද ප්‍රොත්තු පවතී. ඊළඟ සමානකම මොකද්ද? ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ හදනවායි කියලා බාණ්ඩයක් විදිහට පාන් ගෙඩියක් හදනකොට ඕගොල්ලෝ පාවිච්චි කරන මේකට අමුද්‍රව්‍ය මොනවද? සීමිත අමුද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරනවා නේද? වතුර කියන්නේ සීමිත හිඟයි. මොන ලෝක ජනගහණයෙන් හතරෙන් එකකට වතුර නෙල්ල පාඩිය ජනේ. තමයි වතුර පරිස්සම් කරගන්නේ. මම එක සැරේකුත් පන්ති කිව්වා ඕගොල්ලෝ පන්ති වල නෙමෙයි ළමයිට කිව්වා අපි වතුර පාවිච්චි කරද්දි කිසිම පරිස්සමක් නැහැ. ඒ කියන්නේ දැන් ඔය ලංකාවේ තියෙන ජල මූලාශ්‍රවත් පානීය ජලය අඩු වෙලා තියෙනවා. මිනිස්සු වතුර පාවිච්චි කරනවා වාහන හොදන්න. මේ පීමට ගන්න ජලය. අනිත් පන ඕන දැන් පාවිච්චි කරනවා නේ ගංගා ඇල්ල වල වතුර තියෙනවානේ. පාවිච්චි කරන්න පුළුවන්. ඕන හැමදේම හොඳ නැහැනේ. එතකොට පීමට ගන්න ජලය අපි අපතේවල තව ක්‍රමයක් තියෙනවා. මම වුණා තාමත් මටත් හදාගන්න බැරි තියෙන ක්‍රමයක්. මොකද්ද? අපි ටැප් එක කරලා වතුර බොනවා කියලා හිතන්න. වතුර බොනවා. ආගෙන යන ඉස්සරහ. ආය ආරගෙන වතුර බොනවා. අර අපි බොනවාගේ ප්‍රමාණය කරන වඩා වැඩි වුණා හානි වෙනවා. අපතේ යනවා. අපි මූණ හොදන්න කොහොමද? ටැප් එක කරලා මූණ හොදන්න. පල්ලෙහාට කඩන් හැල්ලනවා නිකන් වතුර ටිකක්. මටත් නෑ. ඒක පාවිච්චි කරන වෙන කෙනෙක්ටත් නෑ. ඔකේ අර මූණ වලට එකතු වෙලා යනවා.
පැහැදිලි කාරණා ටිකක් පාවිච්චි කරනකොට හරි පරිස්සමෙන් හැමදේම කොහොම මාරු මේ ස්වභාවික සම්පත් සීමිතයි. ඔයා තේරෙන්නේ නැහැ ඒකට මොන හරි දෙයක් වෙන්න ඕන. සබහාධර්මෙන් මොන හරි දෙයක් වඩවත් ගන්න කිසිම කෙනෙක් වලට අත්දෙන්නේ. ඕනේ වායු කුලයේ කියලා අපිට තිබ්බනේ ඒක මේ දූෂණය වුණාට පස්සේ නිමෙ වෙලා තියෙන්නේ කියලා හිතෙන්නේ. එතකොට ටීවී වලින් කොච්චර කිව්වත් ඇති වැඩක් නැහැ. වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. එහෙනම් අපි හතරවෙනි සමානකම ලියමු. පාණ්ඩහා සේවා නිපදවීම සඳහා පාණ්ඩහා සේවා නිපදවීම සඳහා ආර්ථික සම්පත් භාවිතා කරයි. පාණ්ඩහා සේවා නිපදවීම සඳහා ආර්ථික සම්පත් භාවිතා කරයි. වෙනස්කම් වලට මාතෘකාව දාලා වෙනස්කම් පොතේ දෙපැත්තල බෙදලා ලියා ගන්න පුළුවන් විදිහට ඉඩ තියාගන්න වෙනස්කම් හතරයි. අපෙන් අහන්නේ නැහැ නේද මේ පැහැදිලි කරන්නේ. ඕරයිට්. ඉතින් සයිතෝ ලියන්නේ කියලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ වෙනස්කම් ටික නිදසුන් සහිතව ලියන්න ඕනේ. භාණ්ඩ සේවා දෙපැත්තට බෙදලා නිදසුන් සහිතව වෙනස්කම්. මොකද්ද වෙනස්කම? ස්පර්ශයයි. ඒ කියන්නේ භෞතිකව ස්පර්ශ කරලා භාණ්ඩය පාවිච්චි කරන කලින් අපිට වර්ණය දකින්න පුළුවන්, ගඳ සුවඳ බලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්. උදාහරණයක් විදියට මොකද්ද උදාහරණයක් විදියට අපි ගන්න පුළුවන් ඔන්න පාංගිරිය. සේවා පැත්තෙන් අන්න එහෙම විස්තර ලිව්වා උදාහරණයක් දැම්. ඊතර වැඩ. දහාට හොඳ ප්‍රශ්නයක් කියව ගන්න. කියව ගන්න බලන්න මොකද්ද තියෙන්නේ කියලා මේක. හිතන්න උත්තරයක්. අයිතම් ප්‍රශ්නේ කියවමු. සිය පියා විසින් දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලැබූ ආපන ශාලාවක් තරුමලී විසින් බාර ගන්නා ලදී. එය එම ව්‍යාපාරය ඇය එම ව්‍යාපාරයේ යම් යම් නවීකරණ වලට භාජනය කළ අතර පළතුරු විස අලෙවි කිරීමේ අංශයක්ද යොමුත කළා. ආපන ශාලාවක් තාත්තා පවත්වාගෙන ගියා. තරුමලී එක බාරගත්තා. එයා බාරගත්තයින් පස්සේ ඒකේ ජූස් බාර් එකක් දාලා තියෙනවා. නවීකරණය කරලා තියෙනවා. ලාභය වැඩි වෙලා තියෙනවා. ආදායම් වැඩි වෙලා. නමුත් තරුමලීගේ විනෝදජනක ක්‍රීඩා විනෝදාත්මක ක්‍රීඩා මොනවද නැහැ විනෝදාත්මක ක්‍රීඩා කම්පියුටර් ගේම් ගැසීම ධාතු කිරීම බට්ට පැනීම අවසර හැංගිමුත්තම් කිරීම දෙපාන්දර සම්පූර්ණ කිරීම ඒවත් දන්නේ හොඳයි. ආපන ශාලාවේ සුපරීක්ෂණ ක්‍රමයෙන් අඩුවිය. ඒක බලන එක අඩු වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් වූයේ ටික කාලෙකින් මූල දුෂ්කරතා පැනනගේ ව්‍යාපාරයේ බංකොලොත් වීමයි. ප්‍රශ්නේ මොකද්ද? තරුමලීගේ මෙම ව්‍යාපාරයේ නිමයම භාණ්ඩයක් සේවාවක් ගන්න නිමවම අහන්නේ. නිමවම තරුගලී තරුමලීගේ මෙම ව්‍යාපාරයේ නිමෙවම භාණ්ඩයක සේවාවක් අවුට්පුට් එක ආපන ශාලාවක අවුට්පුට් එක කෑම සැපයි. කෑම සැපයි. එක එක කට්ටිය සර්ව් කරන විදිහ එක එක විදිහයි. දැන් සමහර රටවල් වල සෝල්ට් බේ කියලා පුද්ගලයෙක් ඉන්නවා. මම හිතන්නේ එයාගේ නම තමයි සෝල්ට් බේ කියලා කියන්නේ. අර දැකලා තියෙන YouTube එකේ වීඩියෝ දින එයා ලුණු දාන ලුණු කැරටේ මෙහෙම අරගෙන මෙහෙම අත ඔව් පැත්තරල් මෙහෙම අතේ ඉන්නේ මෙතන මේ වැලපිටේ වැදිලා ඉබට වැටෙන. එහෙම දාන්න. හරි. සෝල්ට් බේ. හොටෙල් එකේ නමක් ගන්න මම දන්නේ. එයාට කියලා දෙනවා. එතකොට ඒගොල්ලෝ ආහාර පාන සපයන්නේ කොහොමද? කෑම එක හදන වෙනම විදියක් තියෙනවා. ඒක ගේම් එකේ සර්ව් කරන්න වෙනම. එතෙන්ට ඇවිල්ලා තමයි මේ මස් ටික කපන්නේ. ලස්සනට මේ මස් කඩුව අයින් කරන්නේ. ලුණු දාන්නේ. එතනින් අර ගිහින් යනවා මෙහෙම කවනවා. ඒ ආහාර පාන සැපීමේ ක්‍රමය. තව කට්ටියක් ආහාර පාන සපයනවා. ඒ කෑම ගලම් පලෙන් ඇවිල්ලා එහෙම කියනවා. තමාර කට්ටිය ළඟට ගෙනත් දෙනවා. තමාර කට්ටිය රෝද පුටුවේ සෝරි අර රෝද ලෑල්ල කියලා අපි සිංහලෙන් කියන්නේ. ඒක දිගේ ඇවිල්ලා කෑම දෙනවා. තමාර කට්ටිය රෝද සපත්තු දාගෙන ඇවිල්ලා කෑම දෙනවා. තමාර කට්ටිය කෑම සර්ව් කරද්දී ඒකට ගින්දර දාලා කට ඇතුළට දානවා. දැන් ලංකාවේ තියෙනනේ දැන් සෝඩා එක ස්ප්‍රයිට් එකට පෙන ඉතිරි වෙන මේක මෙහෙම එකපාරට ලික්විඩ් දානවා. ඒක මොන්න ඕනේ. ඒක උස්මකට. තියෙනවා. එහෙනම් මං හිතන්නේ මේ නිමවුම මොකද්ද මේ නිමවුම? භාණ්ඩයක සේවාවක්ද? සේවාව සපයන්නම වෙනස්. හරි ස්පර්ශ කරන්න බෑ. තරුමලී මේ තරුමලීගේ මෙම ව්‍යාපාරයේ නිමවුමේ භාණ්ඩයක සේවාවක්ද? ආපන ශාලාව නම් සේවාවක්.
එතකොට ජූස් බා එකක් සේවාවක් කරන්නේ නේද? ජූස් හදලා දෙන එක සේවාවක්. ඒක හදපුවා එහෙම ගන්න එහෙමත් තියෙනවා. නමුත් ඒ කටයුත්ත විකිණීම කියන්නේ සේවාවක්. ජූස් එක හදලා විකිණීම කියන්නේ එක එක කෙනා ඉල්ලන එක එක විදිහේ ජූස්. මේක සීනි පොඩක් වැඩි ඉඳාන්න, අඩු වෙනදාන්න, තව කලයක දාන්න, අයිස් පොඩක් වැඩි ඉඳාන්න. එහෙම තියෙනවා. එහෙනම් සේවාවක්. කියන්නේ සේවාවක්. පාණ්ඩ්‍යන් සේවාව දැවොත් එක සේවාවක්. ඔබේ පිළිතුර අනුව එම භාණ්ඩය හෝ සේවාව ඔබ දකින විශේෂත්වය කුමක්ද පැහැදිලි කරන්න. අපිට කියන්න පුළුවන් එහෙම පැහැදිලි කිරීම ඊළඟ ප්‍රශ්නේ දාලා ලියා ගන්න. තරුමලීගේ ව්‍යාපාරයේ ආපන ශාලාවක් වන අතර ආපන ශාලාවක් හා පළතුරු විශාල වී සිටීමේ ආයතනයක් වන අතර පළතුරු විශාල වී කිරීමේ ආයතනයක් වන අතර එම කටයුතු දෙක තුලින්ම සිදුවන්නේ පුද්ගල අවශ්‍යතාවයට සරිලන ඔවුන්ගේ කැමැත්ත මත වෙනස් වන සේවාවකි ඊළඟට මෙහි ප්‍රධාන වශයෙන් සේවාවල ලක්ෂණ දැකගත හැකි වේ. ආපන ශාලා මගින් සපයන සේවාව ස්පර්ශ කර නොහැක. ආපනශාලා සේවය ස්පර්ශ කර නොහැක. දාන්න ආපනශාලා කටයුතු සේවය ස්පර්ශ කර නොහැක. ආපනශාලා සේවය කටයුතු ස්පර්ශ කර නොහැක. තරුමලීගේ ආපනශාලාවෙන් සපයන සේවාව ඊට තරඟකාරී වෙනත් ආපන ශාලාවලින් සපයන සේවාවෙන් වෙනස් වේ එනම් සපයන්නානුව වෙනස් වේ. අවසාන වාක්‍ය තරුමලීගේ ආපනශාලා සේවය අයගෙන් වෙන් කළ නොහැකි සේම ගබඩා කළ නොහැක. අයගෙන් වෙන් කළ නොහැකි සේම ගබඩා කළ නොහැක.
ගබඩා කරන හැක. පැහැදිලි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ප්‍රශ්නයක් තියාගෙන අපි ප්‍රශ්නේ ඉස්සරහට යන්න බෑ. ඒක ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හෝම්වර්ක් මාක් කරගන්න ළමයි මුලින්දී නැති හින්දා 14 පළවෙනිම හෝම්වර්ක් 16 හෝම්වර්ක් හරි ඕවා කරලා එවන්න ඕනේ. ඉසියකේ ප්‍රශ්නය සටසට ගාලා ඉන්න ඕනේ අපි. වෙළඳපොළ ස්ථානය හා වෙළඳපොළ අවකාශය අතර සමානකම් හා අසමානකම් දෙක බැගින් දාන්න කියලා කියනවා. මතකද? ටියුට් එක පෙරලා ආපස්සට පෙරලා බලන්න වෙළඳපොළ ස්ථානයේ නිර්වචනය. ආපස්සට පෙරලා බලන්න වෙළඳපොළ අවකාශයේ නිර්වචනය. ඒ ළඟම තියෙනවා. පෙරලන්න. බලාගත්තා මොකද්ද වෙළඳපොළ ස්ථානය කියලා කියන්නේ කිව්වොත් එහෙම ගැණුම් කරුවන් හා විකුරුම් කරුවන් මුණ ගැසෙන නේද මූණට මුණ ගැසෙනවා භාණ්ඩ හා සේවා අලෙවි කරන නිශ්චිත ලොකේෂන් එක නිශ්චිත ස්ථානය අපි කියනවා වෙළඳපොළ ස්ථානය එන ඉතින්දී බේස් ටු බේස් මුණ ගැහෙනවා ගැණුම් කරුවෝ විකුරුම් කරුවෝ භාණ්ඩ හා සේවා තිබලම අලෙවි වෙනවා අපි කියලා කියනවා වෙළඳපොළ ස්ථානය වෙළඳපොළ අවකාශය කියලා කියන්නේ මොක තුලින්ද අන්තර්ජාලය තුලින් නැත්නම් පරිගණකගත ජාලයක් තුලින් අපි ලේසියට කියනවා අන්තර්ජාලය හරහා ගැණුම් කරුවන් හා විකුණුම් කරුවන් මුණ ගැසෙන නෙමෙයි සම්බන්ධ වන මුණට මුණ හම්බ වෙන්නේ නැහැනේ සම්බන්ධ වන අන්තර්ජාලය හරහා ගැණුම් කරුවන් හා විකුණුම් කරුවන් සම්බන්ධ වන ඕනෑම අවස්ථාවක් any situations ඕනෑම අවස්ථාවක් මහරායට මේ උදේට මේ දැන් තව විනාඩි 5කි වෙන්න පුළුවන් පැය 24ම වෙළඳපොළ අවකාශය තියෙනවා. එහෙනම් අපි ලියමු ඔගේ සමානකම් අසමානකම් සමානකමක්. මොකද්ද? වෙළඳපොළ ස්ථානය සහ වෙළඳපොළ අවකාශය සමානකම්. මොනවද ඔකේ ඉන්නේ? තියෙන්නේ. වෙළඳපොළේ තියෙන්නේ මොනවද? භාණ්ඩ හා සේවා. එහෙනම් ලියන්න. නිෂ්පාදිත ගනු දෙනු වේ. නිෂ්පාදිත බලගිරු නැත්නම් නිෂ්පාදිත මොමාරු වේ. තව සමානකම අන්තර්ජාලයේ ඉන්නෙත් මම ගණන් කරුවේ එයා විකුණු කරුවේ පෞතිකව පොරට ගියත් මං ගණන් කරුවේ එයා විකුණු කරුවේ ඔය දෙකේම ඉන්නවා ගණන් කරුවන් හා විකුණු කරුවන් කියනවා ගණන් කරුවන් හා විකුණු කරුවන් ලෙස දෙපාර්ශවයක් සිටි පාර්ශව දෙකක් තව අපිට සමානකමක් කියත හැකි. තව සමානකමක් කියත හැකි. වෙළඳපොළට ගිහිල්ලා ආවට පස්සේ අපේ අවශ්‍යතාවයට අවශ්‍ය කරන දේවල් නිමිලදීගෙන එහෙනම් භෞතිකව ගියත් අපේ අවශ්‍යතාවව තෘප්තිමත් වෙනවා. ඔන්ලයින් ක්‍රමයට ගත්තත් අපේ අවශ්‍යතාවව තෘප්තිමත් වෙනවා. අපි ඔයාලා බලලා ගන්න හන්ද. එහෙනම් ලියන්න මිනිස් අවශ්‍යතාවව තෘප්තිමත් කරයි. අසමානකම් දාගන්න මාතෘකාවෙ කියලා අසමානකම් ටිකක් කරගන්න පොතේ දෙකට බෙදා ගන්න වෙළඳපොළ අවකාශ වෙළඳපොළ ස්ථානය මම මත පැත්තේ වෙළඳපොළ අවකාශය දකුණු මත පැත්තේ අట్టి මේවා හරියට ලියා ගන්න නැත්තම් මම ගඟලින් ගියපෝ වගේ වෙයි මම මුලේ කියවා අයයි රෙකෝඩින් එකේ ලියා ගන්න බලාපොරොත්තු වෙන්න එපා වෙළඳපොළ ස්ථානය පැත්තේ ලියා ගන්න පුළුවන් ඕගොල්ලන්ට
Waktu bahan dia nelayan mereka nam dekat lingkungan hari dia bete. Pada tempat istana yang penting dia akan berubah orang anda. Bau tiga istana lagi. Kita bau tiga belanda pelagi. Bau tiga belanda pelagi. Fisikal itu yang belanda pelagi. Tapi tak kira pelagi. Bau tiga belanda pelagi. Pada tempat awakasha yang awakasha memang belanda pelagi. Belanda pula istana yang pentilian tawa asamana kama genum karuan ha bikunum karuan muhuna da muhuna muna gesi genum karuan ha bikunum karuan muhuna da muhuna muna gesi. Hari face to face kati ham dulu genum karuan ha bikunum karuan muhuna da muhuna muna gesi. Awak khasnya belanda pula ini yang muna gesi ini nih. Enang muna noga sih, netang muna da muna noga sih, tapi muna noga sih itu yang gamak lagi. Muna noga sih gamak. Muna da muna noga sih. Netang muna da muna sambandu lagi. Netang helai rat daraliyan ini betul, mana netang warahanat daraliyan, mana warahanat daraliyan. Antar jale haraha sambandu lagi. Antar jale haraha sambandhu re. Me wage dewal inna puluwam paper ekata podi dewal unata inna puluwam. Hari samanakamma asamanakam deka liwwa. Deka neme tunak liyanne thi. Asamanakam tawa ekak tawa kīpayak thiyena api liyagamu. Thungini eka welada pala sthane patte නිෂ්පාදිත භෞතිකව පරීක්ෂා කෙරේ. නිෂ්පාදිත භෞතිකව පරීක්ෂා කෙරේ. වෙළඳපොළ අවකාශය පැත්තේ භෞතික පරීක්ෂාව සිදු නොකෙරේ. භෞතික පරීක්ෂාව සිදු නොකෙරේ. Bautik pariksha sidu nokeri. Ilagata velandapola sthane patte velandapola sthane seema sahita ve. Velandapola sthane seema sahita ve. Eken limit ekak thiyena. කොළඹනම් කොළඹට විතරයි. බස්නායර පළාතන බස්නායර පළාත විතරයි ලංකාව ලංකාව විතරයි. මොන මුහුණට මොන මුණ ගැහින්නේ බෑ අඩු ගන්න. වෙළඳපොළ ස්ථානයේ සීමා සහිත වේ. අතන වෙළඳපොළ අවකාශය පැත්තේ හතරවෙනි කරුණ අවකාශයේ පුරුල් වේ. අඟහරු ජීවිත නොත් තිබුණු තැකි ඔන්ලයින් ආවොත් උමුත් කතා කරොත් කොහමද චැට් එකක් දැම්මොත් උඩක් තිබුණු තැකි. උත්තර ද්‍රවයට තිබුණ දෙයි දක්ෂින ද්‍රවයට තිබුණ දෙයි කිසි ප්‍රශ්නයක් නැහැ. අංක පහ අවසානයේ අසමානකම ස්ථානයේ පැත්තේ ලියා ගන්න. බොහෝ විට 24 පැය ක්‍රියාත්මක නොවේ. බොහෝ විට 24 පැය ක්‍රියාත්මක නොවේ. ක්‍රියාත්මක වෙන සමහර ආයතන තියෙනවා. රෝහලක් ගත්තොත් පෞද්ගලික රජයේ කියලා වෙනසක් නැහැ 24 පැය ක්‍රියාත්මක වෙනවා මේක භෞතික වෙළඳපළ සමහර ආයතන තියෙනවා ඒකයි මේ කියන්නේ බොහෝ විට කියලා බොහෝ විට 24 පැය ක්‍රියාත්මක නොවේ දැන් පුංචිරියක් 24 පැය මැරලා නැහැ නේද වෙළඳපළ අවකාශය පැත්තේ ලියා ගන්න 24 පැය ක්‍රියාත්මක වේ 24 පැය ක්‍රියාත්මක වේ Right, tapi pada padam pahedli kerjanya istilah ini. Pada satu tiga pahedli kerjanya.
පෙළගම් ටියුට් එකේ කොටසට අපි ව්‍යාපාර යෙදුම් කතා කරලා ඉවරයි කාර්යයන් කතා කරලා ඉවරයි දැන් ව්‍යාපාර වර්ග කරන්නයි යන්නේ මේ වර්ගීකරණය හරි ලස්සන වැඩිය MCQ වලට අහලා තියෙනවා හැබැයි ඉතින්දි ලොකු අගුවක් මම උනන් දීලා නැහැ මම ඒකේ ෆොටෝ එකක් එවන්නම් හරිද ඒ ෆොටෝ එක ඕගොල්ලන්ගේ ලියන පොතේ අඳ ගන්න ඕන සම්පූර්ණ පොතට අහන ඒක ඇතුලේ තියෙන සාධකනික තමයි තියෙන්නේ ඒ කියන්නේ මේ වෙළඳ පොළ සෝරි ව්‍යාපාර වර්ග මේ 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 ශ්‍රේෂ්ඨ ව්‍යාපාර තමයි මේ මේ තියෙන්නේ කියලා වර්ගීකරණයක් තියෙනවා ඒක ඇතුලෙන් MCQ අහලා තියෙනවා ඒක නිසා ඕගොල්ලන්ට ඒක දාන්න ඕනේ ඒක දෙන්න ඕනේ ඒක මම එවන්නම් ෆොටෝ එකක් එතකොට ඕගොල්ලෝ අඳ ගන්න පුළුවන් හරි බලමු ව්‍යාපාර වර්ග කරන්නේ කොහොමද දැන් ටියුට් එක ගියා බලන්න ඕනේ පෙළගත්ත මෙති බලන්න මේ ව්‍යාපාර වර්ගීකරණය අපිට ප්‍රධාන කොටස් පහකට බෙදා දක්වන්න පුළුවන් එක නිෂ්පාදනයේ නිෂ්පාදනයේ ස්වභාවය අනුව මොකක් අනුවද නිෂ්පාදනයේ ස්වභාවය අනුව ස්වභාවය කියලා කියන්නේ හදන විදිය අනුව නේද කොහොමද මේ නිෂ්පාදනය කරන්නේ අන්නේ මේ විදිය අනුව අපිට ව්‍යාපාර වර්ග කරන්න මේ වර්ග කිරීමෙන් අපිට කොටස් තුනකට ව්‍යාපාර කඩා ගන්න පුළුවන් ලේසි ප්‍රාථමික ද්විතීක තෘතීක ප්‍රාථමික ද්විතීක තෘතීක කියලා නිෂ්පාදන ස්වභාවයෙන් ව්‍යාපාර වර්ග කරනවා ප්‍රාථමිකයි කියලා කියන්නේ මොකද්ද ස්වභාව ධර්මයේ ලැබිලා තියෙන දේවල් ඒ ආකාරයෙන්ම නිෂ්පාදනයට පාවිච්චි කරන ව්‍යාපාර කොහොමද මම වී ගොවි දන කරන මිනිස්සෙක් නම් මගේ ව්‍යාපාරේ මම විකුණන්නේ බී නම් බී විකුණන කෙනෙක් නම් මම වවාලා බී අස් වෙන අරගෙන විකුණනවා එහෙනම් ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන දේවල් ඒ විදිහටම අරගන්නවා ගොයංගා හැදෙනව ස්වභාව ධර්මයෙන් ගොයන් කරල් හදලා දෙනවා කපල මම විකුණනවා එච්චරයි මම කරන්නේ එළවලු විකුණන ගොවි මහත්තයෙක් නම් එළවලු කොටුවට ගියා අවිරිස් බණ්ඩක්ක වෙඩි කඩාගත්තා අරන් ආවා පැහැදිලිද එහෙනම් ඒක ප්‍රාථමිකයි බේසික් ද්විතීකයි කියන්නේ කියන්නේ ප්‍රාථමික නිෂ්පාදනය ලබා ගන්නවා අපි අමුද්‍රව්‍ය විදිහට සෝරි ප්‍රාථමික නිෂ්පාදනය ලබා ගන්නවා අපි නිෂ්පාදනය මොනවද අර සහල් ටික සෝරි වී ටික වී ටික අරගෙන ඕක මුලං කරලා පොතු ඇරලා කවි පොත් අයින් කරලා පුර වලට පුරවනවා මොකද්ද මං කරන්නේ ස්වභාව ධර්මයෙන් ලබාගත් නිෂ්පාදිනේ නැවත වෙනස් කිරීමකට භාජනය කරන ව්‍යාපාරවල අපි කියනවා ද්විතීක ව්‍යාපාර. එහෙනම් අර වී විකුණන මාත්‍යාගෙන් වී ටික මම අරගෙන ඒක වෙනස් කරනවා සහල් බවට පරිවර්තන කළ වෙනකොට ගන්නවා මොන ද්විතීක ව්‍යාපාර. තෘතීකයි කියලා කියන්නේ සියලුම සේවා සැපීමේ ව්‍යාපාර තෘතීකයි. එහෙනම් ඒක ලේසිම ලේසි. සේවා. ඊට පස්සේ අපි දන්නවා අයිතිය එහෙම නැත්නම් හිමිකාරත්වය අනුව ව්‍යාපාර කොටස් දෙකයි මේවා නැති පෞද්ගලික පොදු එහෙම නැත්නම් රාජ්‍ය අරමුණ අනුව කොටස් දෙකකට වර්ග කරගන්න පුළුවන් ලාභ අරමුණු කර නොගත් හරි ඊට පස්සේ පරිමාණය අනුව ගත්තත් කොටස් දෙකකට කඩා ගන්න පුළුවන් සුරුහා මධ්‍ය පරිමාණ මහා පරිමාණ ඊට පස්සේ තමයි ආතල්ම කෑල්ල නිෂ්පාදන අංශය එහෙම නැත්නම් ලස්සන නමක් කියනවා මේකට ලස්සන නමක් මේ නම පේපර් වලට පාවිච්චි වෙනවා මොකද මුල මූලයේද කර්මාන්ත මූලයේ අනුව
කර්මාන්ත මූලයන් අපිට වර්ග ගන්න පුළුවන් කොටස් තුනකට කුෂිකාර්මික කාර්මික සේවා මේක ඇතුලේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා මේ නිෂ්පාදනයේ ස්වභාවය අනුව සමහර ව්‍යාපාර වර්ග කරද්දී සමහර ඒවා ප්‍රාථමික වෙනවා සමහර ඒවා ද්විතීක වෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පතල් හා කැණීම් කර්මාන්තය පතල් හා කැණීම් හරි පතල් හා කැණීම් කියලා කියන්නේ නිෂ්පාදනයේ ස්වභාවය අනුව ගත්තොත් ප්‍රාථමිකයි මොකද පතලෙන් කොටර ගන්නවා ආරම්භික උණු එච්චරයි ප්‍රාථමිකයි හැබැයි ඔය ව්‍යාපාරයේම නිෂ්පාදන අංශයවත් කර්මාන්ත මූලය අනුව වර්ග කරොත් කොයිකට දෙන්නේ කාර්මික අංශයට ඔන්න මෙන්න මේක තමයි එක්සෑම් එකේ ටෙස්ට් කරන්නේ පාස් පේපර්ස් වල අහලා තිබ්බා MCQ එකකට එහෙනම් පතල්හා කෙනින් නිෂ්පාදනයේ ස්වභාවය අනුව එක වර්ගීකරණ එකකට එක කොටසකට ඒ කියන්නේ මේක ඇවිල්ලා ප්‍රාථමිකයි කර්මාන්තයක් නෙමෙයි කර්මාන්තර මේවා මේක ස්වභාව ධර්මයට අයිති වෙලා තියෙන මේකදී මේවා කර්මාන්ත වෙනස් කිරීමකට භාජනය කරන එකට අයිති වෙලා තියෙන නිෂ්පාදන අංශයක් එහෙනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දෙයක් තමයි එකම ව්‍යාපාරයේ විවිධ නිර්ණායකන වර්ග කරද්දී විවිධ කොට වල වලට එන්න පුළුවන් පැහැදිලිද තව උදාහරණයක් සේවා අංශයේ තියෙනවා විදුලිය ගෑස් වාෂ්ප හා වායු සමීකරණ සැපයීම මල අපද්‍රව්‍ය අපද්‍රව්‍ය කළමනාකරණය ජලය පිරිපහදු කිරීම හා බෙදා හැරීම මල මල මොකද ඔව් මල ප්‍රවාහණය කිරීම ආපන ශාලා සේවා කාමර පහසුකම් ඔහොම ඔහොම කියලා ඒ ඔක්කොම සේවා ගණයට තමයි නිෂ්පාදන ස්වභාවය අයිති වෙන්නේ නමුත් නිෂ්පාදන අංශය අනුව ගත්තොත් හොවා එන්නේ කාර්මික ශේෂ්ත්‍රයට කාර්මික අංශයට එහෙනම් මේකෙදි එකක් මේකෙදි තව එකක් එකම ව්‍යාපාරයක එක අමුබුද කරගන්න මම ඔයගොල්ලන්ට අර වගු එවන්නම් ඒ වගුවේ මේ දෙක පැහැදිලිව තියෙනවා ඔයගොල්ලෝ ඒවා හයිලයිට් කරගන්න මම කියන්නේ රයිට් එන්න ව්‍යාපාර වර්ගීකරණය ලේසියෙන්ම මම කියෙව්වා අවුලක් නැහැ ඒක දලදේශී නිෂ්පාදිත ගැන පල්ලෙහා තියෙනවා පේපරේ අහුවුත් මෙහෙම දෙයක් දලදේශී නිෂ්පාදිතයේ අනුව නෑ ශ්‍රී ලංකා මහ බැංකුව රටේ දලදේශී නිෂ්පාදිත වර්ග කරන්නේ මොන පදනමකටද කියලා අහුවුත් මොන පදනමකටද ගන්නව වරතරක් නිෂ්පාදන අංශය මත කර්මාන්ත මූලයන් අපේ රටේ ව්‍යාපාර නිෂ්පාදනය කරන ටික වර්ග කරන්නේ මෙන්න මේ පදන නිෂ්පාදන අංශයවත් කර්මාන්ත මූලයන් හේඳ පාළය මාතෘකාත්මක දලදේශී නිෂ්පාදිතය දෙනලද කාල පරිච්ඡේදයන් තුලදී ආර්ථිකයක් විසින් නිෂ්පාදනය කරනු ලබන සියලුම අවසාන භාණ්ඩ හා සේවාවල මුගේ වෙළඳ පොළ වටිනාකම දලදේශී නිෂ්පාදිතයයි දලදේශී නිෂ්පාදිත ප්‍රධාන අංශ තුනකට වර්ග කරලා යන්න තියෙනවා කෘෂි කර්මාන්ත කර්මාන්ත සේවාවන් බලන්න ලංකාවේ දලදේශී නිෂ්පාදිතේ වැඩි දායකත්වයක් දෙන්නේ කවුද? යළු බැලමට සේවාවන්. ඔව් සේවාවන් තමයි. මොන සේවාවන්ද? වැඩිපුරම සේවාවන් විදිහට දෙන්නේ අපි අපේ කට්ටිය ගෘහ සේවය, හේගිල්ල රස්සාවල් කරනවා, අපේ ශ්‍රමිකයන්, විදේශගත ශ්‍රමිකයන්ගේ සේවාව තමයි වැඩි. ඒ තුලින් ලැබෙන ආදායම, ඒ තුලින් ලැබෙන ආදායම නිෂ්පාදනය තමයි වැඩි එකයි. ඒක වෙලා තියෙන්නේ. එහා පැත්තේ මාතෘකාවක් තියෙන සේවාංශයේ දායකත්වය ඉල යෑමට හේතු අන්න හේතු හටකින් පැහැදිලි කරලා දීලා තියෙනවා බලන්න හේතු හට කියවල සේවාංශය වැඩි දායකත්වයක් දක්වන්නේ හේතු පාරිභෝගිකයාගේ වැය කළ හැකි ආදායම ඉහළ යාම නේද වැය කරන්න පුළුවන් ආදායම කියලා කියන්නේ තමන් වියදම් කරන්න කැමති මුදල් ටික වියදම් කරන්න හැකියාව තියෙන මුදල් ටික වැය කළ හැකි ආදායම ඉකොනොමිලි පැහැදිලිවම අහු වෙනවා එතකොට වැය කළ හැකි ආදායම ඉහළ යනවා කියලා කියන්නේ මිනිස්සු සේවාවන් මිලදී ගන්න ගොඩක් පෙළඹෙනවා අර අත්‍යවශ්‍ය භාණ්ඩ වලට අමතරව තව 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 දේවල් මිලදී ගන්න. එතකොට සේවා නිපදවන ව්‍යාපාර බිහි වෙලා කියනවා වැඩිපුර මිනිස්සු ගැතේ සල්ලි තියෙනවා. ඒ වට ගිහිල්ලා මිනිස්සු ආතල් ගන්නවා. එතකොට සේවා අංශයේ දායකත්වය වැඩි වෙනවා. ජීවන රටා වෙනස් වීම. හරි. ක්ෂණික සේවාවන්, ක්ෂණික දේවල්. අපි දැන් ගිහිල්ලා ගෙදර කෑම කන්නේ නැහැ. ගෙදර කෑම උයන්නේ නැහැ. ගිහිල්ලා හොටෙල් එකකට ගිහිල්ලා කනවා. අන්න. ජීවන රටා වෙනස් වෙනවා. තාක්ෂණයේ සංවර්ධනය. ඔව්. අපි කොහොමද වෙනස් වෙලා තියෙන තාක්ෂණයත් එක්ක. වෘත්තීය සේවා සඳහා ඇති ඉල්ලුම වැඩිවීම අන්න වෘත්තිකයන් සඳහා ඇති ඉල්ලුම වැඩිවීම දැන් ගුරුවරු ඉංජිනේරවරු එතකොට ගෘහ නිර්මාණ ශිල්පීන් හැමෝම දැන් වෘත්තිකයන් වෙලා හෙද හෙදියක් පවා වෘත්තිකයන් එතකොට ඒගොල්ලන්ට තියෙන ඉල්ලුම වැඩි වුණාට පස්සේ හැමෝම සේවා අංශයට බර වෙනවා කෘෂිකාර්මික ශේෂ්ත්‍ර වලට කර්මාන්ත ශේෂ්ත්‍ර වලට වැඩි වීසෙද නැහැ විද්‍යුත් වාණිජ්‍ය ව්‍යාප්තිය විද්‍යුත් වාණිජ්‍ය ව්‍යාප්තිය විද්‍යුත් වාණිජ්‍ය මතකද
අන්තර්ජාලය හරහා මිලදී ගැනීම හා විකිණීමේ කටයුතු අපි කියන විද්‍යුත් වාණිජය කියලා. එහෙනම් විද්‍යුත් වාණිජය දැවැන්ත ව්‍යාප්තියක් තියෙනකොට ව්‍යාප්තියක් තියෙනකොට මිනිස්සු සේවා පැත්තට යොමු වෙලා තියෙනවා. සේවා නිෂ්පාදිතයට සොඳ මිලක් ලැබීම. සේවා නිෂ්පාදිතයට හොඳ මිලක් ලැබීම. අපි කරන සේවාවට රටට රටක් ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ පිටරට ඩොලර් වලින් ගෙවනවා. අපේ රටේ සල්ලි වලින් අපිට ගන්න පුළුවන්. ඒක හොඳ ඉල්ලුමක් තියෙනවා. හොඳ මිලක් ලැබෙන හින්දා සේවාව වලට වැඩි කරත්ත. උගත් තරුණ පරම්පරාව වෙනස් වූ අපේක්ෂාවන්. අන්න උගත් තරුණ පරම්පරාව කැමති නැහැ කොවිතෙන් කරන්න. ගෙවතු අලංකරණය කරන්න. ගහමුලත් එක්ක සබාව ධර්මයක් එක්ක ඉන්න. ඒගොල්ලෝ කැමති අලුත් විදිහකට ඒගොල්ලන්ගේ අදහස් වෙනස් වෙලා තියෙනවා. පුද්ගල කාර්ය බහුලත්වය පුද්ගලයෝ කාර්ය බහුල වෙලා තියෙනවා අර මම කිව්වේ ගෙදරින් කෑම කන්න තු කන්නේ කඩේ එතකොට පුද්ගලයෝ කාර්ය බහුලයි ගෙදර උයන්න කරන්න වෙලාවක් නැහැ ඔක්කොම කඩ කෑම තමයි එහා පැත්තේ පිටුවේ තියෙනවා ඔයගලන්ට වගුවා කර්මාන්ත මූලය දල දෙහි නිෂ්පාදිත වර්ගීකරණය කර 16 බලන්න පුළුවන් ව්‍යාපාර කිරී රොන්දුවක් දක්වන පාර්ශ්වක අපේ යුනිට් එකේ අද අවසාන මාතෘකාවට කලින් එක අවසාන මාතෘකාවට කලින් එක ව්‍යාපාරිකයෙකු වන්දොත් දක්වන පාර්ශ්වයන් අපිට අඳුනා ගන්න පුළුවන් ව්‍යාපාරිකයෙකු වන්දොත් දක්වන පාර්ශ්වයන් කීප දෙනෙක් කවුද එක අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන් දන් දෙනුකරුවන් තරගකරුවන් සැපයුම්කරුවන් විභව ආයෝජකයන් රජය ප්‍රජාව මහ ජනතාව ප්‍රජාව හෝ මහ ජනතාව ඔය කට්ටිය තමයි ව්‍යාපාරිකයෙකු වන්දොත් දක්වන පාර්ශ්වයන් බලන්න වගෝදී ඈ ලොකුවට අමාරුවක් නැහැ මේක හරිම ලේසි අයිතිකරුවෝ උනන්දු වෙන්න හේතුව හයිලයිට් කරන වගුවේ උනන්දු වීමට හේතු කියලා උනන්දු වීමට හේතු කියවමු අයිතිකරුවෝ හෙවත් කොටස් හිමි අය උනන්දු වෙන්නේ තමන් ආයෝජනය කළ මුදලට ප්‍රමාණවත් ලාභයක් ලැබෙයිද දැන ගැනීමට තමන් සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙනවා ඒකට හොඳ ප්‍රතිලාභය ගේන් එකක් ලැබෙනවා කියලා දැනගන්න. ව්‍යාපාරයේ වර්ධනය වෙනවද මේ කෙහෙල් මල වර්ධනය වෙනවද නැත්නම් මේ කෙහෙල් මල බිඳ වැටෙනවද කියලා මට හොයලා බලන්න ඕනේ. ඒකින්ද මම මේ පැත්තේ උනන්දුවක් තියන් බලන් ඉන්නවා මේ ව්‍යාපාරයේ දිහා. කලමනාකරුවෝ නම් ව්‍යාපාරයේ ලාභය උපරිම කිරීමටත් ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ දැන ගැනීමටත් මොකද මු ජීවත් වෙන්නේ මේ ව්‍යාපාරය හන්දා ඒකින්ද ලාභ උපරිම කරොත් අයිතිකරු සතුට වෙනවා තමන්ටත් හොඳ පඩියක් ලැබෙනවා තමන්ගේ රස්සාවත් ස්ථිර වෙනවා. ලාභයේ වර්ධන ව්‍යාපාරයේ වර්ධනය වුණොත් තමයි තමන්ටත් දියුණුවක් තියෙන්නේ. සේවකයෝ ගත්තොත් එහෙම ඒගොල්ලෝ උනන්දු වෙන ව්‍යාපාරයේ දිහා බලන්නේ ඇයි? ඉහළ වැටුපක් ලබා ගන්න ඕව අපි දන්නවා. ප්‍රසාද දීම ලැබෙයිදයි දැන ගැනීමට. මේ දවස්වල සේවකයෝ සෑහෙන උනන්දු වෙනවා ව්‍යාපාර දිහා බලන් ඉන්නවා. ව්‍යාපාරයේ මූල්‍ය தත්ත්වය ව්‍යාපාරයේ අයිතිකරුවෝ දිහා ව්‍යාපාරේ මොකද කරන්න කියලා මේ දවස්වල මිනිස්සු සේවකයෝ ගොඩක් බලාපොරොත්තු වෙන ඉන්නවා. හේතුව අවුරුදු කාලය අවුරුදු බෝනස් වෙන හන්දා ওই බෝනස් මොනවද? බඩු මලුව නම් මොනවා ලැබෙනවද? ඒව දැන ගන්න. සහ ඒව ලබා ගන්න. ණය හිමියෝ ඇහුවොත් එහෙම සපයනලද ණය මුදල් ලාභ සුලභා ගැනීමේ හැකියාව දැන ගැනීමට ණය මුදලේ සුරක්ෂිත බව දැන ගැනීමට පැහැදිලි ඒක අපි දීපු සල්ලි අපිට ආපහු ලබා ගන්න පුළුවන්ද ඒක සල්ලි ආරක්ෂිතව තියෙනවද එහෙම කතාව දන් දෙන කරුණ නම් එහෙම නැත්නම් පාරිභෝගිකය වෙනම ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා ගැනීමට වගකීම් 25 ඉටු කරන්න වේදයි බැලීමට ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා ගන්න අපි හැමෝම කැමති ඒ හින්දා අපි ව්‍යාපාරයට උනන්දු වෙනවා වගකීම් 25 ඉටු කරන්න වේදයි අය මොන වගකීම්ද හැමෝත් එහෙම ඔයගොල්ලෝ ලියන්න වරහන් ඇතුලේ පාරිභෝගික වගකීම් සෝරි පාරිභෝගික වගකීම් නෙමෙයි මේ පාරිභෝගික යුක්තුකම් පාරිභෝගික යුක්තුකම් ඓතිවාසික සෝරි ඓතිවාසික පාරිභෝගික ඓතිවාසික යුක්තුකම් හොඳ මේ වැත්තේ වචන පාරිභෝගික ඓතිවාසික පාරිභෝගික ඓතිවාසිකම් ආරක්ෂා කරන්න ඕනේ සමාජ වගකීම් ඉෂ්ට කරලා දෙන්න ඕනේ ඒව ව්‍යාපාරයේ පැත්තේ වෙනවද කියලා මේගොල්ලෝ හැඟහගෙන බලන් ඉන්න. වැඩිපුරම පාරිභෝගික අයිතිවාසිකම් සෝරි පාරිභෝගික ආයතන අයිතිවාසිකම්. පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. සැපයුම් කරුවෝ නම් අකණ්ඩව යනවුම් ලබා ගැනීමට. ඔව් සප්ලයර් කෙනෙක් අපේ ව්‍යාපාරය දිහා බලන් ඉන්නේ අනේ මචං ආයි ඕඩරයක් දහන්කෝ මගේ මේ ගබඩාවේ බල්ටි මට උඹලට දීගරි විදියක් නැහැ ඉක්මනට ඕඩර කරහන්කෝ කියලා බලන් ඉන්න. සපෙල්ලද බාන සදා මුදල් ආපසු අය කර ගැනීමට සපෙල්ලද බාන සදා මුදල් කියන්නේ ඇයි ඒ වෙලාවේ සල්ලි දුන්නේ නැද්ද නෑ සමහර වෙලාවට සප්ලයර්ස් ලගින් අපි බඩු ගන්නේ කෑෂ්ම නෙමෙයි ණයටත් ගන්නවා ඒතොර ණයටත් ගත්තාම ණය මුදල් නැවත ලැබෙයිද දැන ගැනීමට සපෙම් කරුවෙක් ඇහැ ගහගෙන ඉන්නවා විභව ආයෝජකය කියලා කියන්නේ අනාගතයේ මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයට පිවිසෙන්න ඉන්න බිස්නස් කාර්යෝ සහ මේකට ආයෝජනය කරන්න ඉන්න මිනිස්සු
ඒකෙන් තව අනාගතයේ බිස්නස් එකක් මගේ හා සමාන බිස්නස් එකක් අනාගතයේ පටන් ගනීවි කියලා ඉන්න කට්ටිය ඒ වගේම මගේ බිස්නස් එකට සල්ලි දායි කියලා හිතන කට්ටිය ඉබෝ ආයෝජන තමන් සතු සම්පත් අනාගතයේදී මම ව්‍යාපාරය ආයෝජනය කිරීමට පැහැදිලි රජය විභව කියන වචනේ තේරුම ළමයි ඇත්තරම අනාගතයේ කියන ඉදිරියේ රජය නම් පදු අය කර ගැනීමට සේවා නියුක්තිය වර්ධනය කර ගැනීම සේවා නියුක්තිය වර්ධනය කර ගන්නවා කියලා කියන්නේ මොකද්ද රටේ රස්සාවක් කරන්න බලාගෙන ඉන්න මිනිස්සයන්ට උත්කලයන්ට රස්සාවල් දෙන එක රටේ ඔහේ නිකන් තියෙන සම්පත් ටික පළදායි ආර්ථික කටයුත්තකට පාවිච්චි කරනවාද කියලා දැනගන්න රජය බලන් ඉන්නවා සේවා නියුක්තිය කියලා කියන්නේ රස්සාවල් දෙන එකම නෙමෙයි ඒකත් එක්ක රටේ තියෙන සම්පත් ටික හරියට පාවිච්චි වෙනවද ආර්ථික කටයුතු වලට දැනගන්න ප්‍රජාව නම් පරිසර සුරකීම පිළිබඳව සොයා බැලීමට හැකිය අවස්ථා ලබා ගැනීමට අන්න ප්‍රජාව කියලා කියන්නේ කම්පැනිවට ඉන්න කම්පැනි එහා මෙහා ගෙවල් වල ඉන්න කට්ටිය රස්සාවල් ලබා ගන්න කම්පැනි දිහා හගාගෙන ඉන්නවා ඒ වගේම අපේ පරිසරය විනාශ කරනවාද මුම්මේ හදව බිල්ලි නිගන්ද ගම් වතුර එනවත් දැන් ඒ හැමදේම කොහෙල බලනවා පරිසරය ගැන පිළිබඳව පාඩම අවසන් කරන අවසාන මාතෘකාව එන්න පොතේ අන්තිම හරියට ව්‍යාපාර කෙරේ උනන්දුවක් දක්වන පාර්ශ්වක ව්‍යාපාර වැදගත් වීමට හේතු දැන් අපි කලින් කතා කරේ ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වක ව්‍යාපාර දිහා බලන් ඉන්න හේතු ඒගොල්ලොන්ට ඇයි ව්‍යාපාර ඕනේ දැන් කතා කරන්නේ ව්‍යාපාරයට ඇයි මේගොල්ලන් ඕනේ ව්‍යාපාරයට ඇයි මේගොල්ලන් අරන් අයිතිකරුවෝ බලන් ඉඳිය තමන් තම සල්ලි වල හොඳ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබෙයිද කියලා දැන් ව්‍යාපාරයේ අයිතිකරුවෝ දිහා බලනවා ඔයාගේ සල්ලි මට හැමදාම දෙන්න මට අරතුදල් නැහැ ඈ ඔයාගේ පෙඩිකුරු ගානක් දනදා මම බලන් ඉන්නේ අන්නේ බලන්න ටියුට් එකේ තියෙනවා ව්‍යාපාර කිරීම උනන්දුවක් දක්වන පාර්ශ්වව ව්‍යාපාර වැඩිදක් වීමට හේතු උනන්දුවක් දක්වන පාර්ශ්වයේ තියෙනවා ව්‍යාපාරයකට වැඩිදක් වීමට හේතු තියෙනවා ඕගොල්ලෝ හයිලයිට් කරන්න ඕන කොටස නැත්තම් පැටලෙනවා ව්‍යාපාරයකට වැඩිදක් වීමට හේතු කියන කොටස හයිලයිට් කරගන්න ව්‍යාපාරයක වැඩිදක් වීමට හේතු අයිතිකරුවෝ සේවකයෝ නයිහිමියෝ රජයේ ගනුදෙනු කරුවෝ කියලා පාර්ශ්වයන් පහක් ඉන්නවා අපි කතා කරමු අයිතිකරුවෝ නම් ආයෝජනයේ වැඩි කරගන්න ව්‍යාපාරයේ අයිතිකරුවෝ දිහා බලන් ඉන්නේ තමන්ට ලැබෙන සල්ලි ප්‍රමාණය වැඩි කරගන්න ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කරන්න ඕන අයිතිකරුවෝ නැති වුණොත් ව්‍යාපාරයේ මංගලොත් වෙලා යනවා ව්‍යාපාරයට වෙන අයිතිකරුවෝ නැතුව බෑනේ ව්‍යාපාරයේ මිනිස්සෙක් නෙමෙයි සේවකයෝ නම් සේවක කාර්යක්ෂමතාව වැඩි කරගන්න ව්‍යාපාරයේ සේවක දිහා බලන් ඉන්නෝ ඔයාල කාර්යක්ෂම වැඩි කරන්න ඕනේ ඔයාල නිකන් ඔහේ ඉන්න ඕනේ අන්න එහෙම එක සේවකයන් වඳවා ගැනීමට ඉන්නේ උන්ට යන්න උදි තියා ගන්න ඕනේ නැත්නම් අපේ කම්පැනි වැටෙනවා මුන් ගියාට පස්සේ එකපාරටම හොයා ගන්න බැහැ අලුතෙන් කට්ටි ඒකින්ද ව්‍යාපාරේ උනන්දු වෙනවා සේවකයෝ දිහා නයි හිමියෝ දිහා ව්‍යාපාරේ බලන්නේ ඇයි අඛණ්ඩව අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට අඩු පිරිවැයකින් මේ අවශ්‍ය මුදල් ලබා ගන්න අන්න අඛණ්ඩව ওই සල්ලි ටික දෙන්න අපට මට හැම මාසෙකම සැරයක් හැම කාර්තුන් සැරයක් වගේ ණය ඕනේ ඒ වගේම ඔයලා ගත්ත ණය මුදල මට දෙනකොට ඔයාලගේ ගන්නකොට මට පොඩ්ඩක් අඩු කොස්ට් එකකට දෙන්න. ටිකක් අඩුවට දෙන්න. වැඩිපුර එක එක දේවල් බලන්න එපා. වැඩිපුර පොලියක් අය කරන්න එපා. එහෙම එකක්. රජය නම් බදු සහන ලබා ගන්න යටිතල පහසුකම් ලබා ගැනීමට තීරණය. යටිතල පහසුකම් කියන මොනවද තමයි? යටිතල පහසුකම් කියලා කියන්නේ මේ යටින් දාන පහසුකම්ද? ඈ ෆවුන්ඩේෂන් එකද? නෑ නෑ එහෙම නෙමෙයි. කාණු පද්ධතිය, නල ජලය, විදුලිය, තෙකලා විදුලිය. එතකොට මහා මාර්ග ටික වරාය ගුවන්තු පොරවල් ටික බිස්නස් කරා යන පුළුවන් සම්නිවේදන පුරුල් ටික ඔය හැමදේම තමයි අර්ථක පාස්වර්ඩ් කියලා කියන්නේ ඒවා අපි රජයෙන් ගන්න ඕනේ ගනුදෙනු කරුවෝ අතාල භාණ්ඩ හා සේවා සඳහා වෙළඳපොළ සුරක්ෂිත කර ගැනීමට පාරිභෝගික විශ්වාසය පුරුණා ගැනීමට පැහැදිලි වෙළඳපොළ සුරක්ෂිත කරනවා කියලා කියන්නේ අපි හදන භාණ්ඩය වෙළඳපොළ තුළ තියෙන්න ඕනේ ඒක තියෙන නම් ගනුදෙනු කරුවෝ ඉන්න ඕනේ ඒක අපි ගනුදෙනු කරුවෝ කියන සලකා බලන ව්‍යාපාරයක් පැහැදිලිද හරි එහෙනම් ළමයි ටියුට් එක අවසන් වුණා එතනින් අපිට ප්‍රශ්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ ප්‍රශ්නත් අපේ ඊට 50ක් විතර තමයි ඇති ප්‍රශ්න කීපයක් කරන්න ඕනේ එන්න
22 ප්‍රශ්නය කියව ගත්තොත් භෞතික වශයෙන් පැවති වෙළඳපොළ අද වෙළඳපොළ අවකාශය පාඩ පරිවර්තනය වෙමින් පවතී. අන්න නිශ්චිත ස්ථානයක භෞතිකව පැවති වෙළඳපොළ අද වෙළඳපොළ අවකාශය පාඩ පරිවර්තනය වෙමින් පවතිනවලු. මේ පරිවර්තනයේ බලපෑම් ප්‍රධාන හේතුව මොකද්ද? ප්‍රධාන සාධකය මොකද්ද? නෑ ළමයි. ෆිසිකලි තිබ්බ වෙළඳපොළ අවකාශයේ මේට තත්ත්වයකට අරන් ගියේ මොන හේතුවක්ද? තේය දුන්නද? මට රැයි ඉන්නේ කිව්වා අද ඉඳන් වෙළඳපොළක් තියෙන්නේ භෞතිකවලින් මේ අවකාශයේ මැෂින් ඒ ඉඳ මම මේ පරිවිද්‍ය සමාජ ගත කරා මම දැන් දෙයියෙක් එහෙම එකක් එහෙම එකක් නෙමෙයි නේද කොහොම එකක්ද කියලා මොකක්ද හේතුව ICT තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ ස්ථානීය වෙළඳපොළක කටයුතු කළ ව්‍යාපාරිකයෙකුට අවකාශ වෙළඳපොළට ප්‍රවේශ වීමෙන් ලබා ගත හැකි ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න. පරමු කරුණු ලියන්නයි තියෙන්නේ. එහෙනම් ෆිසිකල් මාකට් එකේ ඉඳන් ඔන්ලයින් මාකට් එකට යන එකේ වාසි ප්‍රතිලාභ ලියන්න. අංක 1 වෙළඳපොළ පුරුදු කරගත හැකි වීම. වෙළඳපොළ පුරුදු කරගත හැකි වීම. වාසිය විකුණුම් වැඩි වී ලාභය ඉහළ යාම අංක 2 වාසිය විකුණුම් වැඩි වී ලාභය ඉහළ යාම අංක 3 අතරමැදියන් සහිත රහිතව සහිතව නෙමෙයි රහිතව අතරමැදියන් රහිතව ගනුදෙනු කළ හැකි වී එතකොට කොස්ට් එක අඩු වෙයි අඩු පිළිවෙල බාන්න දෙන්න පුළුවන් අතරමැදියන් රහිතව කටයුතු කළ හැකි වීම අතර වෙළඳපොළ සම්බන්ධ වීමේ පිරිවැය අවම වීම වෙළඳපොළ සම්බන්ධ වීමේ පිරිවැය අවම වීම ඔව් ඒ ඇති අවකාශ වෙළඳපොළ කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම ඔගලට මම කියලා දීලා තියෙනවා ව්‍යාපාර වල ගති ලක්ෂණ ටියුට් එකේ තියෙනවා. ඒ අනුව 24 වෙනි ප්‍රශ්නය ඔයගලන්ට කරත හැකි හොම්වර්ක්. ගති ලක්ෂණේ දිහා බැලුවා මේ සිද්ධිය ඇතුලේ උදාහරණයක් ගත්තා. මට කියන්න 25 වෙනි ප්‍රශ්නය. සම්පත් අයිතිව තිබු ස්කූටරේ ඔහු විසින් අසලට අත්පිටමුදුනට විකිණීම කරන ලදී. ඉහත සිද්ධිය ව්‍යාපාරික කටයුතු නැද්ද යන්න දක්වමින් පැහැදිලි කරන්න. මම කියලා තියෙනවා ඔයගලන්ට ව්‍යාපාර කටයුතු පළවෙනි එක මොකද්ද විකුණුම් හෝ හුවමාරු වීමක් සිදුවීම දෙක භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම තුන ගනුදෙනු අඛණ්ඩව සිදුවීම හතර ලාභයෙන් හෝ ප්‍රතිලාභයෙන් අභිපේරණය වීම පහ අවධානමක් දැරීම හය ගොමනා නිර්මාණය කිරීම හත ආර්ථික කටයුත්තක් කිරීම එතකොට ඔය අතිකෙන් මට කියන්න මෙයාට අයිතිව තිබු ස්කූටරය අසේලට අත්පිට මුදලට විකුණුවා. එනේ යාගේ ස්කූටරය යා අසේලට විකුණලා තියෙනවා. මනුස්සයට විකුණුවා. මේ ව්‍යාපාරික කටයුත්තද නැද්ද කියලා අහනවා. මොකද්ද කියන්නේ? ළඟදී යන ප්‍රශ්න කරලා අහන්න තිබ්බා. මොකද්ද කියන්නේ? විකුණුම් හෝ හුවමාරු වීමක් සිද්ධ වෙනවා. හැබැයි මෙයා පාවිච්චි කරන මොටරත් විකුණුවා බයික් එක විකුණුවා මෙයාට තව එකක් ගන්න
නැතුව මෙයා හැමදාම පුරුද්දක් විදිහට මොඩ බයික් විකුණනවද නෑ ඒ කියන්නේ බාණ්ඩා සේවා සෝරි ඔව් බාණ්ඩා සේවා ගනුදෙනු වෙනවා ඒකත් හරි ගනුදෙනු අඛණ්ඩව සිද්ධ වෙන්නේ නැත ගනුදෙනු අඛණ්ඩව සිද්ධ වෙන්නේ නෑ ව්‍යාපාරයක් නෙමෙයි හේතු ඔයාලා ලියන්න ඕනේ ව්‍යාපාරයෙන් කටයුත්තක් නෙමෙයි හේතුව කියන්න බාණ්ඩා සේවා නැත්නම් ගනුදෙනු අඛණ්ඩව සිදු නොවන නිසා මේක එකවරක් පමණක් සිදු කරපු ගනුදෙනුවක් එකවරක් පමණක් සිදු කරපු ගනුදෙනුවක් තමන්ගේ පාවි තමන් පාවිච්චි කරපු යතුරුපැදිය වෙනත් පුද්ගලයෙක් විකුණා විකිණීම එකවරක් පමණක් සිදු කළ ගනුදෙනුවක් වන හේයි ඔහුගේ අරමුණ ස්කූටර් විකිණීමේ ව්‍යාපාරයක් වන අතර ඔහු ඒ විකුණා ඇත්තේ නැත්නම් විකිණීම කරන කල ඇත්තේ මෙන්න මේ හේතුව නිසා වෙයි කියලා මම හිතන මොකද හේතුව තමන්ට අලුතෙන් වෙන වාහනයක් ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ ලියන උත්තරේ ලියන්න ළමයි
කට්ටි ලිව්වද? මෙතනයි දැන් දැන් 26 වෙනි ප්‍රශ්නෙත් ඔයගොල්ලන් කරගත්ත හැකි. එතකොට ප්‍රශ්න තියෙනවා අපිට 27 ඉඳන්. අපි යමු 30 ඉඳන් කියලා. 30 ඉඳන් ප්‍රශ්න තියෙනවා අපිට ඉස්සරහට 90. ප්‍රශ්න 60කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඔයගොල්ලන්ට උත්තර ලියන්න. මේ ප්‍රශ්න 60ම මේ ඉඳන් 25 කරන්න බෑ. මම ඔයගොල්ලන්ට මේ ටික දෙනවා හෝම්වර්ක්. බැරි ප්‍රශ්න මගෙන් අහන්න. හරිද? ඔක්කොම සීල 100ක් කරගන්න බෑ මට. වෙලා මදි. සහකාර වෙලාවත් සීමිතයි නේ අපිට. එතකොට බැරි ප්‍රශ්නේ මගෙන් අහන්න. ඕගොල්ලෝ උත්තර ලියන්න. මොකද මේ ඔක්කොම අනිවාර්යෙන් ලිව්වොත් පාඩම නම් සුපිරි වෙනවා. අමාරු ප්‍රශ්න තියෙයි. මගෙන් අහන්න. ගෲප් එකේ මැසේජ් එකක් දාන්න. ඔයා සජෙස්ට් කරලා ඔයා යෝජනා කරන උත්තරයක් තියෙනවනේ එකක් දාන්න. මම උත්තර දෙන්නම්. පැහැදිලිද? එතකොට අදට අපි අපේ කොටස ඉවර කරනවා ලබන සතිය ඇවිල්ලා අප්‍රේල් පළවෙනි දින නෙමෙයි දෙවෙනි දා. එතකොට අපි පාඩමේ ව්‍යාපාර පරිසරය කොටස කතා කරනවා. එදාටත් මේ කොටසින් ප්‍රශ්න තියෙන ඒවා අපිට අහන්න පුළුවන් ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. එදාටත් ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට කට්ටියට හරි එහෙම වුණොත් වීඩියෝ එක බලලා කට්ටිය වීඩියෝ බලලා මේ ප්‍රශ්න ටික කම්ප්ලීට් කරන්න අද ලොකු වැඩ ටිකක් කරා.